பலூன்களின் நோக்கி கதா நெட் எஃப்எம் அன்லிமிடெட். අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අපි අඟහරුවාදා නෙත් FM අන්ලිමිටඩ් ආරම්භ කරන්න සූදානම් වන්නේ, ඔබ දන්නවා අඟහරුවාදා දවසේ කාලීනව කතාවන තේමාවක් ඔස්සේ අපි සාකච්ඡා කරනවා. ඒක අපට දැනෙන තේමාවක් ඔස්සේ තමයි අපි අඟහරුවාදා දවසේ සාකච්ඡා කරන්නේ. අපි රටක් විදිහට බොහෝ දේ පිළිබඳව සංවේදී කණ්ඩායමක් හැටියට අපි අපේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගෙන යද්දී ඊට මැදිහත් වන පාර්ශ්ව මැදිහත්කරුවන් ඒ සඳහා මැදිහත් වන්නේ කොයි ආකාරයෙන්ද, ඒ සඳහා අවංකව මේ මැදිහත්වීම තිබෙනවාද, ඒ කටයුතුවලට සිදුවන බාධාවන් මොනවාද, ඒ අරඹයා සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියාවන් මොනවාද, ඇත්තටම මේ අපි සත්චේතනාවෙන්ද මේ හැමදේම කරන්නේ, හැම දෙයක් ගැනම අපිට තර්කයක් තිබෙනවා, විචාරයක් තිබෙනවා, ඇතැම් වෙලාවට විවේචන තිබෙනවා. මේ ඔස්සේ ගොඩ නැගෙන තර්ක විතර්ක සංවාද විවාද මේ හැම දෙයක්ම මාධ්‍ය ඔස්සේ අපිත් අරගෙන එනවා. ඔබට ඒ පිළිබඳව වඩා අවබෝධයක් ලබා ගන්න ඊට සම්බන්ධ වන සහ ඒ පිළිබඳ දකින පාර්ශව එක්ක අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. ඔබට මතකයි පහුගිය 23 වෙනිදා සිදුවෙච්ච සිද්ධියක් ලංකාවෙන්නේ මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණේ. බ්‍රිතාන්‍ය දෙමළ සංසදය එකතු වෙලා පොතක් එළි දක්වනවා. එහි තේරුම හැටියට සඳහන් වන්නේ බෞද්ධ විහෙර විහාරස්ථාන ස්මාරක දෙමළ නිජබිම තුළ නැවත ඉදිකරමින් ජාතික අසමගියේ බීජ වපුරනවා කියන තේරුම තමයි එහි තිබෙන්නේ. ඒ ග්‍රන්ථය එළි දැක්වීම පිළිබඳව අපි දැක්වා ජපානයේ ඉන්න සිංහල සංසදය විශේෂයෙන්ම ඔවුන්ගේ අදහස් පළ වෙනවා. ඒ පිළිබඳ කතාබහට ලක් වෙනවා. අපි ඒ ගැන කතා කරන්න ලෑස්ති වෙන්නේ. මේ පොත මොකක්ද, මේ හරහා බලාපොරොත්තු වෙන්නේ මොනවද, ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම් මොනවද, වර්තමානයේ හරහා අපේ රටේ සිදුවෙන සිදුවීම් මොනවද, කවුද ඒ සඳහා සම්බන්ධ වන්නේ, අපි කොහොමද ඒ ඔස්සේ ක්‍රියාත්මක වේ යුත්තේ කියන කාරණා සාකච්ඡා කරන්න සූදානම්. සුපුරුදු පරිදි අපේ ප්‍රවීණ මාධ්‍යවේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරින දොඹගාවත්ත මහත්මයා ඉන්නවා. අයබෝන් දොඹගාවත්ත මහත්මයා, අයබෝන්. ඒ වගේම අද දවසෙත් අපි විශේෂ සම්පත්දායකයෙකු කොහොම වැඩසටහන සඳහා සම්බන්ධ කරගන්න ඔබ වර්තමානයේ දකින අහන කියවන දේශපාලන ක්‍රියාකාරිකයෙක් මාධ්‍යවේදියෙක් චාපා බණ්ඩාර මහත්මයාටත් අපි ආරාධනා කළා. අයබෝන් ඔබතුමාට. අයබෝන් මනෝජ්, අයබෝන් ආරි. අපි චාපා මහත්මයා ආරම්භයක් ලබා ගත්තොත් මෙවැනි දේ එළි දකින්නේ මේ වගේ කාලෙක ඇයි? අපි දැක්කා අලුත් ආණ්ඩුව පත් වුණාට පස්සේ අපේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න සංහිඳියාව කියන තේමාවත් එක්ක සහජීවනය අර්ථ ගන්වන්න රටේ සියලු කොටස් වලට තමන්ගේ දෑත දිගු කරනවා, සහෝදරත්වයේ දෑත දිගු කරනවා, එවැනි වපසරියක ඇයි මෙවැනි දේ සිදුවන්නේ? දෙමළ ඩයස්පෝරා අපි දැක්කා, ග්‍රාමාත්‍යතුමා හමු වුණා, දෙමළ ඩයස්පෝරා සංසදයට එතුමා සහභාගී වුණා, අපේ මැති ඇමතිවරුන් ගිල්ල සාකච්ඡා කරා, දෙමළ ජාතික සන්ධානයත් එක්ක යම් සුහද වැඩ පිළිවෙලක් තියෙනවා. මෙවැනි තත්වයක ඇයි මෙවැනි පොතක් එළියට දාන්නේ? ඔබ කොහොමද ඒක දකින්නේ? මනෝජ්, මේ ප්‍රශ්නේ දිහා අපි බලන්න ඕන ගෝලීය සන්දර්භයක් ඇතුලේ. මේ වෙලාවේ පෘථිවිය පුරා මොනවද වෙන්නේ? මගේ පුද්ගලික යෝජනාව තමයි අපි යහපාලනය ගැන කතා කරුවට, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරුවට, ජාත්‍යන්තර සම්මුතීන් ගැන කතා කරුවට, සංහිඳියාව ගැන කතා කරුවට ලෝකේ කිසිම තැනක එය ප්‍රායෝගික යථාර්ථයක් නෙවෙයි. උදාහරණයක් විදිහට තමන්ට බලයේ තියෙන විදිහට බලයේ ප්‍රමාණයට අනිකාව යටපත් කරන, අනිකාව මරාදාන, අනිකාව කොල්ලකන ධනේශ්වරයේ නූතනම අවධියක අපි ඉන්නේ. එතකොට මේ මොහොතේ තියෙන කුමන්ත්‍රණ ගොන්න ඇතුලේ ලංකාවෙත්, ලංකාවට අනන්නේ ලංකාවට අදාළ කලාපයට අදාළ ලෝක දේශපාලනට අදාළ කුමන්ත්‍රණ වැලක් ක්‍රියාත්මකයි. මට අනුව මං ඉස්සරහට කතා කරන්න කැමති පහුගිය ජනවාරි 8 මැතිවරණේ මම එක දිගටම කිව්වා, ඒ මැතිවරණේ ප්‍රකාශයට පත් කිරීම අවුරුදු දෙකකට කලින් ඒ වටපිටාව මැතිවරණේ පසුබිම මේ සියල්ල මම යෝජනා කරන කුමන්ත්‍රණයට සම්බන්ධයි. දැන් කුමන්ත්‍රණය කියන වචනේ පට්ට ගහලා හින්දා හුඟක් අය මට කියන පුද්ගලික වචනේ දැන් කියන්න එපා කියලා. මම නැවත කියනවා, වෙන වචනයක් නෑ ඒකට, ඒ කුමන්ත්‍රණයක්. එතකොට අපි මේ වෙලාවේ ලංකාව ආර්ථික වශයෙන් ලෝක බැංකුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, ආසියානු සංවර්ධන බැංකුවට, අනිත් පැත්තෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට, උන්ගේ පරිවාර රාජ්‍ය නෝනායතන ජාලයකට,
යටත් වෙලා ඉන්නේ. ණය අරගෙන ණය හොරකම් කරලා ඒ වගේම සැප විඳින්මින් ෆන් එක අරගෙන රට ඉවර කරමින් ඉන්නේ සියලු ආණ්ඩු. මම මේ කතා කරන්නේ 70 දශකයේ ඉඳලා JR ඊට පස්සේ ප්‍රේමදාස විජේතුංග මත කරනකෝ චන්ද්‍රිකා මහින්ද දැන් රනිල් මෛත්‍රී මේ හවුල චන්ද්‍රිකා නැවත වේදිකාවේ ඉන්නවා. ඒතර මේ සියල්ල අතර වෙන්නේ හැරලා බැලුවාම අපි අර ජාත්‍යන්තර ඊනියා ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට වැඩ කරනවා. දැන් අර games of the games වගේ ගන්න වෙන්නේ මේක. කියන්නේ games ගොඩක් ක්‍රියාත්මකයි. ඒ ඇතුළේ තමයි මේක වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ වෙලාවේ දෙමළ ඩයස්පෝරාව තමන්ගේ වැඩේ කරගන්නවා. තමන්ගේ වැඩේ මොකද්ද? ඔවුන්ට ජාතියක් වැඩක් නැහැ. ලෝකේ ඉන්න කිසිම ජාතියකට ජාතියක් වැඩක් නැහැ මනෝජ්. හරියටම ගත්තොත් එහෙම. තමන්ගේ එවුන්ගේ ලේ පිටින් තමයි මේ ගමන යන්නේ. මේ බ්ලඩ් ඔෆ් අදර්ස් අනුන්ගේ ලේ මත තමයි තමන්ගේ ජයග්‍රහණය සනිටුහන් කරන්නේ. ලෝකේ යුද්ධ කරන්න කතා කරන කවුරුවත් තමන්ගේ ළමයි යුද්ධයට යවන්නේ නැහැ. ලෝකේ තමන්ගේ ජාතිය වෙනුවෙන් මරාගෙන මැරෙන්න හදන මිනිස්සු අනිත් අය ලව් එක කරවන්නේ. ලංකාවට අදාළව දෙමළ සිංහල මුස්ලිම් තුන් වර්ගයට මේක අදාළයි. ඒතර ජාතිය කියන්නේ මේ මොහොතේ නූතන ධනේශ්වරයේ මෙවලමක්. මට අනුව මම 얘ගෙන කතා කරන්න කැමති. දෙමළ ඩයස්පෝරාව තමන්ගේ ගමන යනවා. මොකක්ද යන ගමන? ලෝකේ විවිධ රටවල වුන් ව්‍යාප්ත වෙලා ඉන්නෝ. ඒ රටවල ඡන්ද බලයට සැහෙන ප්‍රමාණයක බලයක් වුන් දෙනවා. ඔවුන් ව්‍යාපාරිකයෝ ජාත්‍යන්තර විශාල ජාවාරම් වල සම්බන්ධ කණ්ඩායම් අතර ඉන්නෝ. ත්‍රස්තවාදී තවත් කට්ටිය සම්බන්ධයි. හරහා අභිගනුදෙනු, එතකොට මුදල් විශුද්ධීකරණ ආදී, ඒක හියුමන් ස්මග්ලින්, ඒ සියල්ල තියෙනවා. ඒතර විවිධ කණ්ඩායම් එකතු වෙලා තම තමන්ගේ ගමන් යන අතරේ දෙමළ ඩයස්පෝරාව තමාගේ නොවන තමාගේ වන රටක් පිළිබඳ යෝජනා කරමින්, කලාපයක් පිළිබඳ සිහින මවමින්, මේ කලාපය ඇතුලේ අර්බුද නිර්මාණය කරමින් ඉන්නවා. ඊටර මම කලින් කතා කරපු ලෝක දේශපාල න්‍යාය පත්‍රයන් සම්බන්ධ කරලා තියෙනවා. මේ වෙලාවේ කවදාවත් හැදෙන්නේ නැති, මතක තියාගන්න, මේ යෝජිත ඊළම කවදාවත් හැදෙන්නේ නැහැ. හේතු ගණනාවක් තියෙන. ප්‍රධානම හේතුව ඉන්දියාව කවදාවත් ඊළමක් නිර්මාණය කරන්න දෙන්නේ නැහැ. අමරිකා එක්සත් ජනපදයේ ලෝකයේ කිසිම තැනක බලගතු රාජ්‍යයක් යළි නිර්මාණය වෙන්න දෙන්නේ නැහැ මේ මොහොතේ. ඒතර එය සිහිනයක්. නමුත් එය සිහිනයක් නොවුනත් පවතින තත්ත්වයන් ඇතුළේ යථාර්ථයක් කරගන්න හදන හින්දා ප්‍රශ්න ගොඩක් තියෙනවා. දෙමළ ඩයස්පෝරාව ගේම් එකක් ප්ලේ කරනවා. ඔවුන් මුදල් වීසි කරනවා සෑහෙන්න. දශක තුනක් ලංකාවේ විශාල යුද්ධයක් තිබුණා, මාරාන්තික යුද්ධයක් තිබුණා. ලන්ඩන් වල ජීවත් වෙච්ච සල්ලි තියෙන මිනිස්සු සල්ලි වීසි කරලා නිකන් හිටියා. ඒ සල්ලි වලින් මෙහෙ මිනිස්සු බෝම්බ බෝම්බ බඩේ වැඳගෙන මැරුණා. තමන්ගේ ළමයි ආරක්ෂා කරගත්තා. දැන් යුද්ධයට ගොදුරුනේ විශේෂයෙන්ම කුලහීන, සමාජ පීඩනයට යටත් වෙච්ච, මුකුත් නැති බැරි අය, අතිබහුතරය. එතන අනික් අය ලව්වා යුද්ධේ කෙරෙව්වා. දකුණේ තත්ත්වය මේකම තමයි මනෝජ්. අපි ඉගෙන කතා කරන්න ඕනේ ඍජුව කිව්වොත් මේ මොහොතේ දෙමළ ඩයස්පෝරා විශාල වශයෙන් ලංකාවට සම්බන්ධ වෙලා බලහත්කාරකම් කරමින් ඊළඟට ලංකාවේ ව්‍යවස්ථාපිත වෙනසක් යෝජනා කරන, ඒ බෙදුම්වාදී රාජ්‍යයක් කරා ගමන් කරන යෝජනාව. ඒ සඳහා ඔවුන් සූදානම් වන අතරේ ලංකාවේ ඉන්න අය අගමැතිවරයා වෙනම, ජනාධිපතිවරයා වෙනම, චන්ද්‍රිකා හිටපු ජනාධිපතිවරිය වෙනම, විවිධ දේශපාලන පක්ෂ වෙනම, තම තමන්ගේ සබයිවල් එකට පැවැත්ම සඳහා මේ ගේමේ කොටස්කාර වෙලා ඉන්නවා. කට්ටියක් විරුද්ධයි, කට්ටියක් එකඟයි. හැබැයි අවසාන විග්‍රහය ඔක්කොම එකයි. කෙටියෙන් කතාව ඒක තමයි. එතකොට දෙමළ ඩයස්පෝරාවට විරුද්ධ වන අතරෙම මම දැන් ඊට විරුද්ධව ඉන්න ඊනියා කණ්ඩායම වලට විරුද්ධයි. මම නැවත එක කියනවා, දෙමළ ඩයස්පෝරාව ගේම් එකක් ප්ලේ කරනවා. ඊට ප්‍රතිවිරුද්ධව නැගිහිටින කණ්ඩායම් කරන්නේ ඊනියා අරගලයක්. ඇත්ත නෙවෙයි, තමන්ගේ ජාතියට ආදරේ නම් මනෝච් උදව් කරන්න ඕනේ. දැන් සිංහල බෞද්ධ ගුරුවරයා සිංහල බෞද්ධ ළමයින්ට උගන්වන්න ඕනේ. සිලබස් එක කව කරන්න ඕනේ. දැනුම ලබා දෙන්න ඕනේ. එහෙම කරනවද? සිංහල බෞද්ධ විනුසුරුවරු ඉක්මනට නඩු අහනවද? සිංහල බෞද්ධයයි කියලා හොයලා අඩුතරමේ. එහෙම කරනවද? නෑනේ. කිසිම ජාතියක් තමන්ගේ ජාතිය ගොඩ ගන්න වැඩ කරන්නේ නෑ. මේ වෙන ගේම් එකක් ප්ලේ වෙනවා. ඒ ගේම් එකේ එක කොටසක් හැටියට මේ පොතක් එළිදකිනවා. ඔව්, මම නොබගත මහත්මයාට එමු වෙන කලින්, ඒ කියන්නේ ඔබ කියන විදිහට මේ සංහිඳියාව ඇති වෙන්නෙත් නෑ, ඇති කරන්නත් බෑ වගේ තත්වයක්ද? එහෙම කැපවීමක් නැද්ද කාගේවත්? කෙටි උත්තරයක්. කැපවීමක් නෑ මනෝජ්. ඕන්නම් කරන්න පුළුවන් මේ සංහිඳියාව ඇති කරගන්න හැටි අපි යෝජනා කරමු. දැනට වෙන්නේ නෑ. ඔව්. යුද්ධෙත් ඕනනම් දිනන්න පුළුවන්, නැත්තම් කර කර ඉන්න පුළුවන්. ඒ වගේ තීරණයක් අරගෙන දිනුවා. ඒ වගේ ඕනනම් සංහිඳියාවත් ඇති කරන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන් මනෝජ්. මේක ගේම් එකක් නෙමෙයි. මං තේරෙන කිව්වොත් අපි බොරුවට බුද්ධි જાතියක්. තේරෙන්නේ මම මේක කියන්නේ. දැන් බොරුවට බුද්ධි කියන්නේ ගම්මල නැගිටවන්න බෑනේ. පුංචි ළමයි බොරුවට නිදි තට්ටු කරලා හැරෙන්නේ නැහැ. අපි කරන්න යන්නේ හිම එකක්. වැඩ නොකරන රටක්, බොරු කරන රටක් අපි වැහැරවන්න ඕන නම් අපිට විනාඩිය යන්නේ. පෑ 24 න් ලංකාවේ හුඟක් දේවල් වෙනස් කරන්න පුළුවන් මනෝජ්. අපික ලැස්ති නැහැ. ඔව්. දමගත මහත්මයා, දැන් මේ හැමතැනම පැටලුණු නූල් බෝලයක් වගේ එකින් එක ප්‍රශ්න පැටලිලා එක එක අය තමන්ගේ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. දැන් මේ අපි අද කතා කරන ප්‍රශ්නය අරගත්තොත් දමගත මහත්මයාගේ අදහස අපි මුලින් දැනගමු නේද දමගත මහත්මයා? ඔය ඇත්තරම
මේ ප්‍රශ්නය ගත්ව මේක බොහොම සංකීර්ණ වූ ප්‍රශ්නයක් මොකද මේක ලොකු ඉතිහාසිකුත් තියෙනවා කතා කරපුවාම දැන් මේකේ අපි සරලව ගත්තොත් අර චාපකියෝවාගේ මේක මේ බොරුවක් අනිකර මේ යන්නේ තනිකර බොරුවක් දැන් දෙමළ ඩයස්පෝරාව ගත්තොත් දෙමළ ඩයස්පෝරාව ඊලාම් කියන මේ මේ ඔවුන්ගේ තියෙන මේ සිහිනය ඔවුන් දන්නවා මේක සදාතනික සිහිනයක් මේක ඉටු නොවන දෙයක් කියන එක දෙමළ ඩයස්පෝරාව දන්නවා නමුත් දැන් දෙමළ ඩයස්පෝරාව ඇතුළු ඔය කණ්ඩායම් වලට අවශ්‍ය කරලා තියෙන්නේ මේක ඉදිරියට දාගෙන ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීමේ වැඩපිළිවෙලක් තමයි මේ ලෝක පුරාම දියත් වෙන අපේ රට ඇතුළේ අනිත් පැතුලයි දියත් වෙන්නේ දැන් ඇත්තරම සංහිඳියාව කියන එක මේ කාටවත් අවශ්‍ය වෙන්නේ නැහැ මේ සංහිඳියාව කියන එක බොරුවක් මේ මේ කට්ටිය මේ සංහිඳියාව අවශ්‍යයි කියලා කිව්වට කිසි කෙනෙකුට සංහිඳියාව අවශ්‍ය අවශ්‍යතාවයක් නැහැ දැන් විශේෂයෙන් ගත්තොත් දෙමළ ඩයස්පෝරාට එහෙම ගත්තොත් සංහිඳියාවක් අවශ්‍ය නැත් සංහිඳියාවක් අවශ්‍ය නම් මෙතන තියෙන ප්‍රශ්නේ කුමක්ද කියන එක අපිට බලන්න පුළුවන් දැන් උතුරේ ගත්තත් දකුණේ ගත්තත් රටේ නැගෙනහිර ගත්තත් අනිත් ප්‍රදේශවල ගත්තත් තියෙන ප්‍රශ්න එකයි ශිෂ්‍යයන් තියෙන ප්‍රශ්න එකයි කම්කරුවන් තියෙන ප්‍රශ්න එකයි දැන් දෙමළ ගොවියට කියලා එකකුත් සිංහල ගොවියට එක ප්‍රශ්නකුත් කියලා එහෙම විශේෂයෙන්ම ගන්න පුළුවන් කමක් නැහැ දැන් ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න ගත්තොත් දෙමළ ශිෂ්‍යයන් තියෙන්නේ අද සිංහල ශිෂ්‍යයන් තියෙන්නේ පොදුවේ ගත්තොත් ප්‍රශ්න එක ප්‍රශ්න ටිකක් නමුත් මේකට අර ලේබල් එක ගහලා දිනවා ජාතිවාදී ලේබල් එක ගහලා වෙන් කරලා තියෙන්නේ දැන් මේ ප්‍රශ්න දැන් උඹලට දැන් දෙමළයිට කියන්නේ ගොවීන්ට උඹලට ඔය පොහොර නැත්තේ උඹලා දෙමළ නිසා නමුත් දැන් මෙතන මේ ගත්තොත් මේ සිංහල අයටත් පොහොර නැහැ ගොවීන්ටත් නමුත් අතන දෙමළ ගොවියට ඒක ගහනවා ලේබල් එක මේ උඹලට මේ ප්‍රශ්න මතුවලා තියෙන්නේ උඹලා දෙමළ නිසා ශිෂ්‍යයන්ට මේ ප්‍රශ්න මතුවලා තියෙන්නේ උඹලා දෙමළ නිසා දැන් උදාහරණයක් ගන්න ඊයේ පෙරේද අර ශිෂ්‍යෝ දෙන්නකොට වැඩි තියලා දැන් ශිෂ්‍ය දැන් පොලිසිය කියන ආකාරයට අර බැරියර් එකේ යනකොට නැවැත්තුවේ නැහැ වැඩි තිප්පයි කියලා. දැන් ඔය වගේ කොච්චර ඝාතන දකුණේ සිදුවෙනවද? දැන් මහා විශාල විදිහට මේක සිදුවෙන ඔය වෙඩි තැබීම් පොලිසිය පහර දීම් දැන් අර රතුපස් වලම ගාලා විනාශ කරලා එතකොට ඔය ඒ වගේ බොහෝ දේවල් සිදුවෙනවා. නමුත් දැන් යාපනයේ මේක මේ මේ ශිෂ්‍යෝ දෙන්නගේ මේ සිද්ධිය මහා විශාල විදිහට උඩට ගත්ත මොකද ඒක ජාතිවාදී ලේබලේ අලුවලා තියෙන දැන් මෙතන දෙමළ ශිෂ්‍යෝ කියන ප්‍රශ්නේ දාලා හිටම් මේ ජාතිවාදී ලේබලෙත් එක්ක තමයි එන්නේ දැන් මේක තමයි ඔව් දැන් මේක තමයි මාකට් කරන්නේ මේ 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 මේක මාකට් කිරීම හරහා තමයි ඔවුන්ට පැවැත්මක් තියෙන්නේ අතනම දැන් උතුරේ සංහිඳියාවක් උතුරේ දැන් අපි දකින දෙයක් තමයි දශක ගානක යුද්ධයක් තිබ්බා මේ යුද්ධයෙන් බොහෝ දෙනෙකුගේ යුද්ධ ආශිර්වාදයක් වෙලා තිබ්බේ මේ යුද්ධයෙන් යපුණ බොහෝ කණ්ඩායම් ඉන්නවා විවිධ කණ්ඩායම් මේකේ යපුණා. තමයි යුද්ධය අවසන් වෙලා දැන් සාමයක් ගොඩනැගිලා සංහිඳියා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. එතකොට සංහිඳියා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණොත් අර යුද්ධයෙන් යැපිච්ච මිනිස්සුන්ට තවදුරටත් යැපෙන්නට පුළුවන් කමක් නැහැ. යුද්ධය හරහා පැවැත්මක් තිබ්බායට තවදුරටත් පැවැත්මක් ඇති වෙන්න හැටියක් නැහැ. ඒක නිසා දැන් ප්‍රධාන වශයෙන් දැන් විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාව ගත්තොත් ඩයස්පෝරාවේ සකස් වෙලා තියෙන දැන් අපි වුණත් බ්‍රිතාන්‍යයට එමු ගිහපුවා අපි දකින දෙයක් තමයි බ්‍රිතාන්‍ය දැන් ඩයස්පෝරාවේ ඉන්න තමිල ජාතිකයෝ මේ මේ අපේ ලංකාවේ ඉඳලා ගෙයලා එහේ එක එක වීදියක්ම තියෙන ඔවුන් ජීවත් වෙන ඔවුන්ගේ වෙළඳසල් දාගෙන කඩසාප්පු දාගෙන ඉතාල පොදින් ඔවුන් ජීවත් වුණා දැන් ඔවුන්ට එහේ දේශපාලන රැකවරණක් තියෙනවා දැන් ඔවුන්ට එහේ ඉන්න පුළුවන්කම තියෙන්නේ මේ අනාරක්ෂිතනම් පමණයි මට උදතර මතකයි වරක් දැන් මෛත්‍රපාල ශිෂ්‍යනේ ජනාධිපතිතුමා ජර්මනියට ගිය අවස්ථාවේදී ජර්මන් චාන්සලර්වරිය කීවා එතනදී කියපු දෙයක් තමයි මේ දැන් ශ්‍රී ලංකාවේ යුද්ධය නිවා වෙලා සාමකාමී වාතාවරණයක් ඇති වෙලා තියෙනවා මේක ඉතාම හොඳ දෙයක් බටහිර අපේ රටවල් වලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ සරණාගත ප්‍රශ්නේ අර දැන් ශ්‍රී ලාංකිකයොත් විශාල සංඛ්‍යාවක් මෙහි ඉන්නවා එතකොට දැන් මේ යුද්ධේ නිමි වෙලා තියෙන එකේ අපිට තියෙන හොදක් තියෙන්නේ මේ 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 සරණාගතෙන්ට එහාට යන්න පුළුවන් දැන් කියලා. නමුත් එහි අපේ කිසි කෙනෙක් මෙහාට එන්න කැමති වෙන්නේ නැහැ. දැන් උතර තමයි තියෙන ප්‍රශ්නේ. මොකද කැමති වෙන්නේ නැත්තේ ඔවුන් දැන් මේ රටවල් වල විඳින වරප්‍රසාදයේ පාසුකම් සියල්ල අතහැරලා ඉතින් මේ රට ඇවිල්ලා ඉතින් මේකේ තියෙන මේ මේ දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන්නට ඔවුන් කවදාවත් කැමති වෙන්නේ නැහැ. එහෙමනම් ඔවුන්ට එතකොට නැවිත් ඉන්න තියෙන හොඳම දෙයක් තමයි මේ රට තුල
සංහිඳියාවක්. ඒ කියන්නේ විශේෂයෙන්ම උතුරු කරේ මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් යලි සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් නැහැයි කියන தත්ත්වය වර්ධනය කරන්න තමයි ඔවුන්ට අවශ්‍ය කරන්නේ. එහෙම தත්ත්වයක් ඇති කරන්න තමයි අවශ්‍ය කරන්නේ. මොකද එහෙම தත්ත්වයක් ඇති කරොත් ඔවුන්ට දිගටම දිගු කාලිනුව ඒ රටවලට වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. දෙමළ ඩයස්පෝරා වුණත් පැවැත්මක් ඇති වෙන්නේ ඒ විදිහට මෙතන මේ අපේ රටේ දෙමළ ජනතාවට සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති නොකරොත් තමයි ඔවුන්ටත් ඒ වගේ පසුබිමක ඉන්න පසුබිමක් හදාගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ තත්ත්වය අර්ථේ ඇත්තරම අර යමක් මේ කොට ජාතීන් අතර ජන කොටස් අතර යම් කිසි බැඳියාවක් ගොඩනැගීමට එනවා නම් ඒක කඩා බිඳ දාන්න කුමක් හෝ සංවේදී ප්‍රශ්නයකට අත ගහන්න ඕන. මේ 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 අත ගාලා තියෙන්නේ සංවේදී ප්‍රශ්නයක්. බෞද්ධ ස්ථාන මේ බෞද්ධ සිද්ධස්ථාන හදනවයි කියපුවාම දමිළ ඒ ප්‍රදේශවල දමිළ ජනතාව තුළ ඇති වෙනවා ලොකු කැළඹීමක්. ඒත් එක්කම ඒවට එරෙහිව නැගී සිටිනවා කියලා කිව්වම බෞද්ධ ජනතාව තුළ ඇති වෙනවා තවත් කැළඹීමක්. මේ ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය කරන්න තමයි ඔවුන්ට අවශ්‍ය කරන්න ඕනේ මේ ගැටුම හරහා තමයි ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ. මම හිතන්නේ ඒක තමයි අද කරගෙන යන්නේ. මේ සංහිඳියාව කියන එක පිළිබඳව අපිට කතා කරොත් මේ සංහිඳියාවේ සැබෑ සංහිඳියා තත්ත්වයක් මෙතන නිර්මාණය වෙලා නැහැ. පහුගිය දවස්වල අපේ රටේ මේ ශ්‍රී ලංකීය දමිළ නායකයෝ කරපු කතා අපේ එහෙම දිහා බලපුවාම දැන් ඔවුන් ඉදිරිපත් කරන කරුණු කාරණාද අපිට ඒවා ඉදිරියට කතා කරන්න පුළුවන්. ඔහුගේ ඉල්ලීම දිහා බලපුවාම ඇත්තටම මෙතන සංහිඳියාවක් ගොඩනගා ගන්න අවශ්‍යතාවයක් තියෙනවද කියන ගැටලුවත් අපිට මතුවෙනවා. ඔව්. එක්තරා විදිහකට බැලුවට පස්සේ මේක හංගන්නගේ තුවාලේ වගේ තත්ත්වයක් පැහැදිලි කරනවා නම් හොඳයි. අපි මේ ඇත්තටම මේ සහජීවනයේ මේ සංහිඳියාව අපිට ඕනේ නැද්ද කියන කාරණාව පසුවට කතා කරමු. පොත සම්බන්ධයෙන්ුත් මේ අන්තර්ගතය පිළිබඳවත් කතා කරමු. චපවණ්ඩාර මහත්මයා, මේ දැන් ඔබ කියන්නේ මේ මොනවද දෙනවා කියලා කිව්වත්, මේකට සදාතනික විසඳුමක් දෙනවා කියලා කිව්වත්, පැහැදිලි දේශපාලන විසඳුමක් දෙනවා කියලා කිව්වත්, දෙකෝටියක් වෙන ශ්‍රී ලාංකික ජනතාව කැමතියි කියලා කිව්වත්, රටින් පිටින් ඉන්න ඩයස්පෝරාව මේක පිළිගන්න කැමති නෑ, ඒක සඳහා ඔවුන්ගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවා කියන කාරණේද ඔබ කියන්නේ? දැන් මේම ප්‍රශ්නයක් තියෙනකොට ඔවුන්ට අරමුදල් රැස් කරන්න පුළුවන්, ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්, මේ පිළිබඳව යම් ප්‍රචාරයක් ගන්න පුළුවන්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන්, ඒක සඳහාමම කරන වැඩක්ද මේ? අනිවාර්යෙන්ම ඔව්. දැන් අර දුඹගහවත් ඉදිරිපත් කරපු අත්දැකීම් සම්භාරය, ඔහුගේ පුද්ගලික නිරීක්ෂණ හරියට හරි ඒ එක ප්‍රතිමානයක්. තව මේ වගේ විවිධ ප්‍රතිමාන තිබෙනවා තමන්ගේ පැවැත්ම සඳහා සර්වයිවල් එකට. මං කෙලිම කේන්ද්‍රීය ප්‍රශ්නෙට එන්නම්. අපි අසන්නන්ට මේක වැදගත් නිසා මේ net fm හරහා ලංකාවේ දැනට ක්‍රියාත්මක 78 අනුක්‍රම විවස්ථාවට අනුව සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන්ට ජීවත් වෙන්න බැරි සංහිඳියාවෙන් කිසිම ගැටලුවක් නැහැ. මම අභියෝගයක් කරන ඕනම කෙනෙකුට ගේන්න මේ මැදිරියට අපි සාකච්ඡා කරමු. මම ප්‍රධාන වශයෙන් කාරණා දෙකකට එන්න. මොකද මීට කලින් මට ආසන්න කාලයකදී පුද්ගලික රූපවාහිනී නාලිකාවකදී සාකච්ඡාවකදී සුමන්තිරන් මුණ ගැහෙනවා. ඔහුට මම අභියෝගයක් කෙල්ල කෙරුවා. ඔහු දිගින් දිගටම කියන්නේ මේ බුද්ධාගමට තියෙන රාජ්‍ය අනුග්‍රහය අයින් කරන්න කියලා. මම ඇහුවා සුමන්තිරන්ගෙන්, ඒක අයින් කරොත් හරියද ප්‍රශ්නේ? අපි මොහොතකට අනුමාන කරමු, අපි මවාගමු මේක අයින් කරා. ප්‍රශ්නේ හරියද? එතකොට ඇඹරෙනවා. දැන් මම පෙන්නන්න මේ වැදගත් නිසා මේ සාකච්ඡාව සටහනක් හැටියට මම තියනවා. ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 9 කොටස ශ්‍රී ලංකා ජනරජ්‍ය බුද්ධාගමට ප්‍රමුඛස්ථානයේ පිරිනමන්නේය. එහෙයින් 10 ව්‍යවස්ථාවෙන් සහ 14 ව්‍යවස්ථාවේ 1 අනු ව්‍යවස්ථාවේ ඊ ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය. කිසිම ආගමකට කිසිම බාධාවක් නැහැ, සියල්ල ආරක්ෂා කිරීම වගකීම රජයට පැවරෙනවා. අනුග්‍රහ ව්‍යවස්ථාවෙන් පැවරෙනවා. 10 වගන්තිය හරි වැදගත්. සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහසද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද, ඇතුළුව සිටීමේ නිදහසට, හෘද සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය. ඒතොර වෙන මොනවද ඕනි? මේ ඉතාම විශිෂ්ට ගණේ මේ ව්‍යවස්ථාපිත තත්වයක්. ඊළඟට 14(1)(e) හරිම වැදගත් මේ සටහන. එකලාව හෝ අන් අය හා සමග තනියෙන් හරි කණ්ඩායමක එක් හරි ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව තම ආගම ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට.
දැන් හැමෝම කියනවානේ මේ මේ නිර්ආගමික රටක් ඉල්ලනවානේ. දැන් බලන්න මේ යෝජනාව මොනතරම් මානුෂිකද කියලා, මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදීද බලන්න. ඇමරිකා එක්සත් ජනපදයේ මේක නැහැ, එංගලන්තෙත් නැහැ, ලෝකේ රටවල හොයලා බලන්න අපි මේ එළියෙන් දකින ප්‍රජාතන්ත්‍රවාදී නෑ මනෝජ්. ඒතර මේ தත්ත්වය අති විශිෂ්ට தත්ත්වයක්. ඊ යටතේ තියෙනවා එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට සෑම පුරවැසියෙකුටම හිමිකම් ඇත්තේය. මම ඊළඟට ඊළඟ මේ මේ විරාමයෙන් පස්සේ කියන්නම් භාෂාව ගැන, මේ ආගම ගැන. එතකොට ලංකාවේ කිසිම ආගමික තත්වයකට ආගමක් අදහන පුද්ගලයෙකුට කිසිම බාධාවක් නැහැ. මේ පොත ගැනත් මම මෙතනදිම සටහනක් තියන්න, මේ පොතේ බරපතල මේ මේ ප්‍රකාශයක් තිබෙනවා අන්තර්ගතය පිළිබඳ කොටසේ. සිංහලට පරිවර්තනය කිරුවොත් එහෙම ගන්න වෙන්නේ ආයතනගත සංස්කෘතික සංහාරයක් සිදු වෙනවා කියලා. ඒ කියන්නේ කොයි ප්‍රදේශවලද ඔවුන් කියන්නේ යාපනය, වවුනියාව, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, අම්පාර, ත්‍රිකුණාමලයේ, මඩකලපුව. දැන් මේ කතාවේ පදනම තමයි, සාරය තමයි ඔවුන්ගේ දෙමළ නිජ භූමියක් තිබේ. ඒ අපේ නිජ භූමියයි. ඒ තුල අන් කිසිවෙක් ජීවත් විය නොහැක. ඒක තමයි මේ කතාවේ මුල. ඔය තිම්පු සාකච්ඡාවලට ගියාම පට්ට ගැහුවේ ඒක තමයි. සුවන් නිර්ණයනේ පිළිගනිල්ල, දෙමළ ජාතියක් තියෙනවා කියලා ඒක පිළිගනිල්ල, වෙනම භාෂාවක් කතා කරන වෙනම සංස්කෘතික පදනමක් තියෙන කට්ටියක් මෙහි ඉන්නවා කියලා, මේ සීමාව ඇතුළේ ඉන්නවා කියලා උඹලා පිළිගනිල්ල. මේ තමයි කතාව. දැන් මේ පට්ට බොරුව, එහෙම නැත්නම් මේ 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 ඇත්තටම එක සාපරාදී අපරාධයක්. හේතුව මේ පදනම අලුත් ඔළුවලට දානකොට විශ්වවිද්‍යාලවල දැන් ඉන්න මේ දොඹගහවත්ත කීපවර වෙඩි කාලා මැරෙන පරම්පරාවේ තරුණයෝ මේ බොරු වැළඳ ගන්නවා. මේ 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 සාපරාධී අපරාධයක් වෙන්නේ ඔබ දැක්කන ඊපෙරද විශ්වවිද්‍යාල යාපනයේ උපකුලපතිවරයට ඇතුළට යන දුන්නේ නැහැ. මේ ඉතාම නරක සංඥාවක්. ඇය හැරලා යන්න හැදුවා. ඒ ශිෂ්‍ය මැරයෝ වගේ ත්‍රස්තවාදී මූල බීජ වැපිරෙනවා ආයෙත්. එතකොට දැන් ඒ මූල බීජ වපුරන මහා බලකාය තමයි දෙමළ ඩයස්පෝරාව. දැන් බලන්න මං එකත් මෙතනටම ඇඳන්න කැමති. දැන් ඔවුන් යැපෙන රටවල් එක්සත් රාජධානි, මේ වාර්තාව 2000 අවුරුද්දේ, සමහරට මේ දත්තවල වෙනසක් තියෙන පුළුවන්. එක්සත් රාජධානිය 103,000, ඇමරිකාව 103,000, දකුණු අප්‍රිකාව 250,000, කැනඩාව 102,000, මියන්මාරයේ 100,000, මැලේසියාවේ 1,013,000, ලෝකේ පුරාම දල වශයෙන් 1,03,000 ඔවුන් ඉන්නවා කියලා සටහන් වෙනවා. එතකොට මේ බලෑණියට අවශ්‍ය අර දොඹගහවත්ත කතා කරපු පැවැත්මට අමතරව තව බොහෝ ගේම්ස් වලට, ඒ කියන්නේ ඊටාම කාලකන්ණි ගනේ, පාදඩ ගනේ, ජාවාරම් පොකුරකට මේ ලංකාව පාවිච්චි කරනවා. පාවිච්චි කරන්න ඔවුන්ට අවශ්‍යයි. එතකොට ඒක තමයි වෙමින් තියෙන්නේ. දැන් මම කියන්න හදන මේ එක පැත්ත. හැබැයි මේකට උත්තරේ අනිත් පැත්තෙන් අපි සිංහල යකෝ කියලා, සිංහල ලේ කියලා පොළු මුගුරු අතර ගන්න එක නෙමෙයි. මං එතනට එනවා. දැන් දැන් මේක කියපු ගමම්ම වැටෙනවා අනිත් පැත්තෙන් ජාතිවාදී සිංහල බෞද්ධ කණ්ඩායම් ගොඩට. එහෙම වෙන්න බෑ. මේ පැත්තෙත් ඉන්නවා සුදු ඇඳගත්ත සිංහල බෞද්ධ කොඩිය ගහගත්ත, ඒ විකුණන, ලෝකේ පුරා ඇවිදලා සල්ලි සම්මාදම් කරන, ඒ බොරුව සමාජගත කරමින් තමන්ගේ පැවැත්ම හදාගත්ත මිනිස්සු. ඔබ දකින සුදු ඇඳගත්ත බෞද්ධ කුඩියක් ගහගත්ත අය සිංහල බෞද්ධයන් යයි කියාගනිමින් කරන සමහර කළු මෙහෙයුම් බ්ලැක් ඔපරේෂන්ස් වලට අහු වෙන්න එපා. ඒතර අපි මැදතන හොයාගමු. ඒක තමයි යෝජනාව. ඔව්, ඒ කාරණා කිහිපයක් අපි පොතරත් ඊට පස්සේ යන්න ඕන. ඔබ කියන විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැහැදිලි පරිසරයක් හදා දීලා තියෙනවා. එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. සියලු ජන කොටස්වල සියලු කණ්ඩායම් වලට සහයෝගයෙන් ජීවත් වීමේ හැකියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළෙම සුරක්ෂිත කරලා තියෙනවා අනිවාර්යයෙන්. එහෙමනම් තව මොකක්ද කියලානේ ඔබ අහන්නේ නේද? දුමාත මහත්මයා, එහෙම තත්වයකදී දැන් එහෙනම් විසඳුමක් හොයන්න ඕනේ නැහැ කියලාත් කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ. එහෙම නැහැනේ, සමාජයේ එහෙම ප්‍රශ්නයක් තියෙනවානේ, විසඳුමක් හොයන්න ඕන. අර මෙතුමා කියන විදිහටම ඔබ කියන්නේ ඒ විසඳුම කොහෙන්වත් හෙවෙන්නේ නැහැ, කවුරුත් ඒ විසඳුම දෙන්නේ නැහැ කියන එක දායෙත්. නෑ, විසඳුම දෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් ඒ ඡාප ගෙව් විදිහට දැන් නියම විදිහේ සංහිඳියාවක් නේ අපි ගොඩනා ගන්න ඕනේ. සංහිඳියාවක් ගොඩනා ගන්නවා නම් මේකෙම දැන් ව්‍යවස්ථාවෙම ඉදිරිපත් කරලා තියෙනවානේ සංහිඳියාවට අවශ්‍ය පසුබිම ඕනෑම තැනක. ඒ කියන්නේ අපිට පුළුවන් නම් ඕනෑම තැනක අපිට ආගම අපේ අදහන්න පුළුවන් නම්, අපේ ඕනෑම විදිහකට අපේ කටයුතු කරගන්න පුළුවන් නම්, තනියම හෝ කණ්ඩායම් වශයෙන් හෝ ඒ කටයුතු කරගන්න පුළුවන් නම්, එතකොට දැන් බලන්න ඒ වාගේ නිදහසක් අපිට ලැබිලා තියෙනවා නම් සංහිඳියාව කියන්නේ ඒකට. දැන් ඔය භාෂාව පිළිබඳව කතා කරපුවාම දැන් බලන්න දැන් කොච්චර දුරට ස්වාභාවිකව මේක ක්‍රියාත්මක වෙනවාද කියලා ගත්තොත්,
තව වතුකරේ දැන් බහුතරයේ ජීවත් වෙනවා වතුකරේ දෙමළ ජනතාව. ඒ කියන්නේ මේ ඉන්දියානු වතුකර දෙමළ ජනතාව වතුකරේ ජීවත් වෙනවා. එතකොට වතුකර ජනතාවත් එක්ක ජීවත් වෙන සිංහලෙන්ට ඊටාම හොඳට තමිල භාෂාව පුළුවන්. එතකොට වුන් කවදාවත් ඒතර ප්‍රතික්ෂේප කරන්නේ අපිට මේ දෙමළ කතා කරන්න බෑ. අපි තානා අපි කතා කරන්නේ මේක අපි ප්‍රතික්ෂේප කරුවා එහෙම කියලා නෑ. බහුතරයේ එක්ක ඉන්නකොට වුන් මේ දෙමළ භාෂාව කතා කරනවා. එතකොට සිංහල බහුතරයක් එක්ක ජීවත් වෙන දමිළයෝ බලන්න මුස්ලිම් ජනතාව බලන්න. එතකොට වුන් අපූර්වට සිංහල භාෂාව කතා කරනවා. වුන් කවදාවත් එතන ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔය දැන් ඔය ජන වාර්ගික ගැටුම් කියලා මේ කට්ටිය මේ ගහන ලේබල් බොරුයි කියලා කියන්නේ ඒකයි. මෙතන වාර්ගික ගැටුමක් නැහැ. දැන් අපි එක්ක අපි ඉගෙන ගත්ත අපේ මුස්ලිම් සහෝදරවරු එක්ක දමිළ සහෝදරවරු එක්ක අපි ඉගෙනගෙන තියෙනවා. අපි අතර වාර්ගික ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඔවුන් අපි එක්ක ඉන්නකොට සිංහල භාෂාව කතා කරනවා. එතකොට ඔවුන්ගේ ඔවුන් බහුතරව ජීවත් වෙන ප්‍රදේශවල ඉන්න සිංහල මිනිස්සු දැන් යාපනයේ ජීවත් වෙච්ච සිංහල මිනිස්සු ඉතාම චතුර විදිහට දෙමළ භාෂාව හතුරුන කතා කරව. ඔවුන්ට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ නිදහස තමයි ඇත්ත වශයෙන් සංහිඳියාව කියන්නේ මේක තමයි. මේ විදිහේ නිදහසේ සැරිසරන්න නිදහසේ මිනිස්සුන්ට කටයුතු කරන්න නිදහසේ තමන්ගේ මතිමතාන්තර ඉදිරිපත් කරන්න අදහස් ප්‍රකාශ කරන්නට නිදහසේ තමන්ගේ ආගම අදහන්නට ඒ සංස්කෘතික කටයුතු දියත් කරන්නට එවැනි පසුබිමක් අපි හදනවා නම් මෙන්න මේක තමයි සංහිඳියාව කියන්නේ. එහෙම නැතුව සංහිඳියාව කියන එක දැන් අපේ ප්‍රදේශවල තමිල ප්‍රදේශවල සිද්ධස්ථාන හදන්න බෑ, බෞද්ධ සිද්ධස්ථාන හදන්න බෑ, සිංහල ප්‍රදේශවල හින්දු කෝවිල් හදන්න බෑ, එතකොට මුස්ලිම් පල්ලි හදන්න බෑ. මේ වගේ දේවල් තිබෙන එතන සංහිඳියාවක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. දැන් අපිට එහෙම කියන්න අයිතියකුත් නැහැ, එහෙම කියන්න ක්‍රමයකුත් නැහැ. දැන් ඇත්තරම දැන් යාපනයේ සිංහල මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ කියලා කියන්නේ කොහොමද ඉතින්? එහෙම නැති වෙල්ලවත් දෙමළ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වෙනවා. එතන ප්‍රශ්නයක් කියලා. එතකොට එහෙම අකුරණ දිහා කොහොමද මුස්ලිම් මිනිස්සු නුවර දිහා ජීවත් වෙන්නේ? එහෙම ප්‍රශ්නයක් කියනවා. සහ සමනෝජ් මම මැද්දින් පොඩ්ඩක් පැනලා කියන්න. මේ සියලුම මේ කතා කරන දෙමළ නායකයෝ එක ප්‍රභාකරන් බලවත්ව සමයේ පූස්පටවග හිටියේ. මේගොල්ලෝ වැල්ලවත්ෙන් හැටියේ නෑ. මේ කතා කරන හැම දෙමළ නායකයෙක්ම දකුණේ ජීවත් වුණේ. දකුණේ ජීවත් වෙච්ච අය. මම මැද්දින් බාදගල කිව්වා. නෑ, තවශ්‍යම උන් දකුණේ ජීවත් වෙලා දකුණේ හිටපය. දැන් ඒක තමයි කියන්නේ. අපිට තියෙන්නේ අත වශයෙන්ම එවැනි නිදහසේ කටයුතු කරන්නට පසුබිමක් සකස් කර එක තමයි සංහිඳියාව කියන්නේ. දැන් මේ සංහිඳියාව මාර්ගෙන් මේ කට්ටිය කරන්න යන්නේ වෙනත් දෙයක්. සංහිඳියාව මාර්ගේ වටක් ගන්න යන්නේ. සංහිඳියාව කියලා හිටන් කම්බි අදිනවා. හරිද? වෙනම ප්‍රදේශයකට කම්බි අදින. දැන් ඒක අත වශයෙන්ම සංහිඳියාව කියලා කියන්න බෑ. දැන් විශේෂයෙන්ම සුමන්තර මහත් පෙළෑම මේ කට්ටිය කතා කරන්නේ සංහිඳියාව කියලා වුන් කියන්නේ මොකද? වෙනම අපිට වෙනම භාෂාමය අයිතිය තියෙන එක ඇත්ත වශයෙන්ම හොඳයි. අපි කියන්නේ භාෂාමය අයිතියක් තියන්නේ. දැන් කවුරු හරි අත්තරවර ගත්තොත් දමිළ ජාතිකයේ පොලිසියෙන් අත්තරවර ගත්තොත් එතකොට ඔහුගේ කටෝත්තරය ලියා ගැනීම දමිළ භාෂාවෙන් ලියා ගන්න ඕනේ. මොකද ඔහුට ඒක තේරෙන භාෂාවක්නේ. උසාවියේ නඩුවානකොට ඔහුට දමිළ භාෂාවෙන් ගහන්න ඕනේ. ඒක ඒ අයිතිය තියෙනවා. ඒ වගේ ඒ අයිතීන් එක්ක නිදහසේ සියලු දෙනාටම කටයුතු කරන්නට පසුබිමක් සකස් කරන එක තමයි සංහිඳියාව කියන්නේ. නැත්නම් සංහිඳියාව කියන මේ පාටේ ඉස්සරහට සටන් පාටේ දාගෙන වෙනම වෙන් වෙන කම්බි ගහ ගන්න යනවා නම් ඒක සම්පූර්ණ වැරදි දෙයක්. දැන් ඒක තමයි මම හිතන්නේ අද උත්සාහ කරන්නේ විශේෂයෙන්ම දමිළ නායකයෝ එමු උත්සාහ කරන්නේ මේ සංහිඳියාව කියලා හිතන් වෙනම මේ පැත්තක් වෙන් කරගන්න වැඩපිළිවෙලක් කරන. දැන් ඒකට අපේ පිරිසකුත් ඉන්නවා සහාය දක්වන. සංගීතය මාර්ගවුන් දැනුවත් හෝ නොදුනුවත් ඔවුනුත් මේ කාර්යයට අවුල් මේ වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔව්. ඔබ කියන විදිහට සංහිඳියාව කියන්නේ එහෙම විශේෂ වැඩපිළිවෙලක් නෙමෙයි, මෙවලමක් එක්තරා විදිහකට එහෙමනම්. ඔව්, ඒත් වශයෙන්ම සමහරව පාවිච්චි කරන මෙවලමක් නෙවෙයි. සංහිඳියාව කියන එකේ සැබෑ තත්ත්වය කියන්නේ අපි සියලු දෙනාම එකට නිදාසෙ කටයුතු කරන්න පුළුවන් වාතාවරණයක් අපි හදා ගන්න ඕනේ. ඒක තමයි සංහිඳියාව කියන්නේ. එතන මේ අලුත් දෙයක් නෑ මේක. සංහිඳියාව කියන්නේ මනෝජ් මේ මං මැද්දෙන් පැනලා කියන්නම් ඉස්සරහට මේ සාකච්ඡාවක් ගමු. ලංකාවේ වාර්ගික අර්බුදයක් නෑ කියලා සහතික කරන්න පුළුවන් සිද්ධියක් තියෙනවා. මං හිතන මේ net fm ලෝකේ පුරාම හුඟක් ඇහෙන හින්දා මම මේක කියන්න. මොකද්ද? අර්ජුන් මහේන්ද්‍රන්ගේ සිද්ධිය. දැන් බලන්නකෝ අර්ජුන් මහේන්ද්‍රන් කියන්නේ සිංහල බෞද්ධෙක් නෙවෙයිනේ. එතකොට දැන් මුළු පාර්ලිමේන්තුවම ඔහු ආරක්ෂා කරන්නේ මේ මහා දවල් මේ වෙච්ච හොරකමක් බැනුම් කර සිද්ධි. මං කියන්නේ අපි උන කතා කරමු ඒ ගැන. හොඳම සාධකය තමයි අර්ජුන් මහේන්ද්‍රන්ව ආරක්ෂා කරන සිංහල බෞද්ධය. එහෙම ගත්තොත් එහෙම. ඒ කියන්නේ ඒකෙම පේනවා අපිට ජාතියක් නැහැ, ආගමක් නැහැ.
හොරකම් කරන්න ඕන නම් හොරකම් කරනවා. ඔබ මරන්න ඕන නම් මරනවා. ඔබ කතාව. ඔබ පොදු දැන් සාමාන්‍ය දැන් ගත්තොත් පරවිතම් බලන්න එතන දැන් අපි ඔය ජාතිවාදී මේ මේ මේකට ඉස්සරහට දානවා. නමුත් ව්‍යාපාර කරනකොට දෙමළ ව්‍යාපාරිකෝයි සිංහල ව්‍යාපාරෝ එකට එකතු වෙලා තමයි මේ මහා මේ 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 සමාගම්කයකට පවත්තකදී. සා හොරගම් කරද්දී එකතු වෙනවා. එකතු වෙනවා. ඒක තමයි ලස්සන. නෑ මම බැලුවේ ඔබ පොදු කුලකයකට දාගත්තා ඔක්කොම එකට ආරක්ෂා කරන්න කියලා. එහෙම කරනවාද විපක්ෂව හඬනගෙන පිරිස් ඉන්නවනේ ඕන තරම්. මනෝජ් මට ඉඩ දෙනවා නම් විනාඩියක් විතර. ඔව් අපේ මාතෘකාව එක නෙමෙයි හින්දා අපි ඔබ එතන ප්‍රවේශය ගත්ත වෙනද කෙටියෙන් කියන්න. ඉතාලම කෙටියෙන් කියන්න ඕන වැඩසටහනක් දුමගහත් අපි කරමු මේක ගැන. ඊළඟ සතිය හරි කමන්නේ උණුසුම් මාතෘකාවක් නිසා මම ඉතාම වගකීමෙන් කියන ඔබට මම ඉතාම හොඳ අධ්‍යයනයක් කරලා මේක කියන්නේ කරුණු පදනම් කරගෙන කියන්නේ මේ සිදුවීම ඒ කියන්නේ බැඳුම් කර සිද්ධිය මේ වෙනකොට වාර්තාගත පාඩුව ලංකාවට බිලියන 5ට වැඩි බිලියන 5ට වැඩි ක්ෂණිකව සිද්ධ වෙච්ච පාඩුව 1.5 බිලියන ක්ෂණිකව. ඒතර මේක ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච දැවැන්තම ජනතා විරෝධී හොරකමක්. අවුරුදු 30ක් යනකම් අපිට මේක දරන්න වෙනවා. ඊළඟ පරම්පරාවටත් මේ මහා හෙනගෙඩිය පාත්වල ඉවරයි. එතකොට මේ සිද්ධියේ කෝප් කමිටුව හරහා එළියට එන්නේ ඇත්තටම නිකන් බබෙක්. ඒ එක නිර්දේශයකවත් මේ කතාවේ කථානායකයා නැහැ. මාස්ටර් මයින්ඩ් එක නැහැ. මේ චැනලේ වගකීම ගන්න එපා මං වගකීම අරන් කියන්න. මේ සිදුවීමේ පිටිපස්ස තියෙන මහා මොළය තමයි අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ. මේ ගැන විධිමත්ව කතා කරමු ඔබ නීතිඥවරුගෙන් අභියෝග කරන මාවගෙන් ඉතාම විධිමත් විදියට ඉතාම සූක්ෂම විදියට ඔහුව සම්පූර්ණයෙන් ගලවනවා. ඒතර අවසානයේ මේ කරලා තියෙන මේ ඒ කියන්නේ මං කිව්වේ දාර්ශනික තලයේ කතාවක් තියෙනවා මේ මනෝජ් ය සමානයි නෝ. ඒ කියන්නේ එකඟ වීම සහ විරුද්ධ වීම එකතැනකදී උපක්‍රමශීලීව සමාන කරන්න පුළුවන්. මං ඔබට විරුද්ධව කැරල්ලක් ගාලා ඔබ ජනප්‍රිය කරවනවා. මං ඔබට විරුද්ධව නඩු දාලා ඔබේ නඩු දිනවන්න පුළුවන්. ඔබ වැරද්දක් කෙරුවා මං ඔබට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගෙන ඔබව නිදොස් කරන්න පුළුවන්. දැන් එහෙම එකක් මේ යන්නේ. එතකොට මේකෙන් ඉතා පැහැදිලිව පේන මං ඔප්පු කරලා මම පෙන්නන ඉදිරියට පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම අය 225ම ජනාධිපතිවරයාත් ඇතුළුව මේ මොහොත දක්වාම හෙට මන් දන්නේ මේ මොහොත වෙනකම්ම මේ බැඳුම් කර තක්කඩිකම හොරකම ආර්ථික අපරාධය ආරක්ෂා කරනවා. ඒක කරනදී මට කියන්න පුළුවන්. හොඳයි අපි ඒක අද මාතෘකාව නොවන නිසා ඉදිරියේ මීට වඩා පුළුල්ව එහෙමනම් සාකච්ඡා කරමු. අර යම් ප්‍රවේශයක් ආපු නිසා එතනින් අපි යම් මතු කිරීමක් කරගෙන ගිහී අපි ප්‍රවෘත්ති විරාමේ ලබා ගන්නවා. නැවතත් අන්ලිමිටඩ් සංවාදයට ඉතා ඉක්මනින් අපි එනවා. රාත්‍රී 8යි විනාඩි 7යි. ඉරපානේ සඳපානේ නතුමානේ රඳුනානේ එකරේ ගම් ගානේ අසුනානේ පැතුහීනේ සකනනේ දුකනේ සුබහීනේ බැලුම්ගලින් නොකී කතා Net FM Unlimited. හොඳයි අපි නැවතත් Net FM Unlimited සමග අපි අද මේ සාකච්ඡා කරමින් ඉන්නේ පසුගිය දා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේදී එළිදැක්වුණු පොත පිළිබඳව proliferating Buddhist structures in Tamil homeland sowing the seeds of disharmony කියලා තමයි මේක සඳහන් වෙන්නේ. බෞද්ධ වේර විහාරස්ථාන ස්මාරක දෙමළ නිජ භූමිය තුළ නැවත ඉදි කරමින් ජාතික අසමගියේ බීජ වපුරනවා කියන අදහස තමයි එහි සඳහන් වෙන්නේ. චාපබණ්ඩාර මහත්මයා එහිදී වුන් කියලා තිබුණා ශ්‍රී ලංකාවේ හමුදා උතුරු නැගෙනහිර ඉඩම් කොල්ල කාලා තියෙනවා. බෞද්ධ වේර විහාරස්ථාන ඒ ඉඩම්වල අනවසරයෙන් ඉදි කරනවා. දෙමළ ජනතාවගේ වගාබිම් ආක්‍රමණය කරලා තියෙනවා කියලා එක පැත්තකින් කියනවා. මේ වේර විහාරස්ථානවල විස්තර වුන් සඳහන් කරන්නේ ලංකාවට ඇවිල්ලා කරපු යම් සමීක්ෂණයක ප්‍රතිඵල විදිහට තමයි ඒ වේර විහාරස්ථානවල ඡායාරූප නම් සමගම සඳහන් කරලා තියෙනවා. ඒ අතර තියෙනවා අරිසමලේ ආරණ්‍ය සේනාසනය, කෝකිලා ශ්‍රී සම්බෝධි විහාරය, පාෂාණ පබ්බත රජ මහ විහාරය සහ නාග විහාරය. නාග විහාරයේ ඉතිහාසය බොහෝ දෙනෙක් දන්නවා.
පාෂාණ පබ්බත රජමහා විහාරය කියන්නේ රජමහා විහාරයක්. එතකොට මේ පිළිබඳව පුරාවිද්‍යාත්මක සාක්ෂි ඒ වගේ නටමුන් මේ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා රජමහා විහාරවල ඉතිහාසය අපි කවුරුත් දන්නවා. විශේෂයෙන්ම දැන් අර ස්වර්ණ බේස් කියන එක කොටිහඬ ගුවන්විදුලිය ස්ථාපිත කරලා තිබුණු ඒ කාලේ තැන තමයි පාෂාණ පබ්බත විහාරය කියලා කියන්නේ. කෝකිලායි සම්බෝධි විහාරය කියලා කියන්නේ. අපි පහුගිය දවසක බැලුම්ගල වැඩසටහන සාකච්ඡා කළා. ප්‍රාදේශීය ලේකම්වරයා එකඟ වෙලා ලබා දුන්නු රජයේ ඉඩමක ඉදි කරපු විහාරස්ථානයක්. එතකොට මේවා සමීක්ෂණයක ප්‍රතිඵල විදියට තමයි ඔවුන් ජනගත කරන්නේ, ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මොකද්ද මේ தত্ত্বය, කොහොමද ඔබ ඒක විග්‍රහ කරන්නේ? මනෝජ්, ඔය පොත විතරක් නෙමෙයි, ඔබ අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න, විකිපීඩියා ඇතුළු අන්තර්ජාලයේ හැම අවකාශයකම ඔවුන් අද නෙවෙයි සෑහෙන කාලයක් තිස්සේ ඔලු ගොඩක් එකට එකතු වෙලා මෙහෙයුමක් දියත් කරනවා. මොකද මේ මෙහෙයුම ලංකාවේ අර දකුණු ඉන්දියාවත් එක්ක සම්බන්ධ වෙච්ච ලංකාවේ කෑල්ලක් අයිති වෙනම ඊලාම් කියලා රාජ්‍යයක් තිබුණා අය. එහි අපේ නිජබිම පිහිටියේය. අපට ඉතිහාස අයිතියක් මෙහි තිබේ සිංහලුන්ට සාපේක්ෂව සමගාමීව. දැන් මේක අදහි කතාවක් නෙවෙයි. දැන් වරද කාගේද? වරද සිංහල බෞද්ධ යයි කියමින් බොරු කරන මිනිස්සුන්ගේ. මම වෙනම කෝණයකින් ඔබට මේක පෙන්වන්නේ. දැන් ඉතිහාසයේ විකෘති කරනවා කියලා කවුරු හරි කියනවා නම් ලංකාවේ සිංහල බෞද්ධ ඉතිහාසය ගැන කතා කරන උගතු නැද්ද? ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න පුළුවන් ඈ නැද්ද? මට පෙන්වන්න අන්තර්ජාලයේ එක වෙබ් අඩවියක්, එක මේ ඇකඩමික් ඉන්වෝල්වමන්ට් එකක් පෙන්වන්නේ. ඒ කියන්නේ මේ යම් ශාස්ත්‍රාලීය මැදිහත්වීමක් පෙන්වන්නේ. අපි බොරු කරන්නේ. මම අපි කියලා අදහස් කරන්නේ කවුරු හරි කියනවා නම් මෙහෙම එක පැත්තක දෙමළ අන්තවාදී ජාතිවාදී වර්ගවාදී මෙහෙයුමක් තියෙනවා කියලා ඔව් තියෙනවා. අනිවාර්යම තියෙනවා. ඒ පරාජය කළ යුතුයි. එතකොට එහෙමනම් දැන් අනිත් පැත්තෙන් උත්තර දෙන්න පුළුවන්නේ. ලංකාවේ කී දෙනෙක් ලෝකේ ජීවත් වෙනවද? බොරු නම් දාගෙන ගෝලීය සංසදේ කියයි, සිංහල බෞද්ධ අරක කියයි, මේක කියයි හැම රටකම මොනවද කරන්නේ? නිකන් බිබි කතා කරනවා. මට විදේශගත හුඟක් අය කතා කරලා තියෙනවා, මනෝජ් මම මේක විවෘතව කියන්න ඕනේ, පිටරට එන්න කියලා කතා කරන්න. ඒ කියන්නේ දේශන වැඩමුළු මං අහන මම මොකටද දෙන්නේ? සලිනාස්ති කරන්න එපා ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකක් දාන්න. අපි ස්කයිප් තාක්ෂණය පාවිච්චි කරමු. අපි එකතුලා මේක කරමු. ඔයගොල්ලෝ ජාත්‍යන්තර ජනමාධ්‍ය ආයතනයක් හදන්න. ඒක ලංකාවේ තියෙන ජනමාධ්‍ය ආයතනවල පැය ගණන් ඔයගොල්ලෝ මුදල් දින මිලදී ගන්න. සල්ලි දිනවනේ. කරනවද එහෙම? බොරු එන්න කියලා බොනවා මිනිස්සු. බීලා ෆන් එක ගන්නවා. මේක තේරෙන්න කිව්වොත් අපි කරන්නේ කකුලුවා වතුර උතුරන ගම් දිය කෙලිනවනේ. මේ අපි ඒක කරන්නේ. අර මිනිස්සු දැන් දශක ගාණක් වැඩ. මම මේ හැමෝටම ලිව්වා උඹලා වැඩ කරන්න ඉගෙන ගන්න ඉල්ලලා දෙමළ ඩයස්පෝරාවේ. දෙමළ ඩයස්පෝරාව තමන්ගේ අරමුණ සඳහා තමයි, ඒ ඉතම පටු ආත්මార్థකමේ අරමුණක් සඳහා තමයි ඔවුන් එක කරනවා. අපි කරන්නේ. දැන් කාට හරි එපා කියලා තියෙනවද ලංකාවේ එක උගතෙකුට මේ ඔවුන් විකෘති කරන ඉතිහාසෙ මම අනන්තවත් ලිපි කියවලා තියෙනවා. ඒවට උත්තර දෙන්න බැරිද? අභියෝග කරන්න බැරිද? තානාපති කාර්යාලවල ලියන්න බැරිද? පොත් පළ කරන්න බැරිද? දැන් ඔවුන්ගේ පොතක් තිබෙනවා, ඒකත් ඔබට කියන්නම්. ඊලම් ඔන්ලයින් කියලා. දුඹගහවත් ඔබ මේ හොඳ පරිවර්තකයෙක් නිසා මම යෝජනා කරන්නේ මේ පරිවර්තනය කරන්න. හැබැයි පරිවර්තනය කෙරුවම ඒවා අපි ප්‍රවර්ධනය කරනවා වෙනවා. එහෙම ප්‍රශ්නයක් කියනවා. මම මේක මේ මට සැහැයෙන අධ්‍යයනයක් තිබුණා ඔවුන්ගේ ලිපි ලේඛන ගැන. මම ඒවා මේ සමාජගත කරන්න නැතුව ඉන්නේ. එතකොට ඒවා ප්‍රවර්ධනය වෙනවා. නමුත් මම මේක ගැන කියන්න ඕනි, මේ ඊලම් ඔන්ලයින් කියන කෘතිය 2011 මාර්තු 1 තමයි ඔවුන් සමාජගත කරන්නේ. ඒකේ තියෙනවා the Tamil diaspora and war in Sri Lanka. දෙමළ ඩයස්පෝරාව සහ ලංකාවේ යුද්ධය කොහොමද සම්බන්ධීකරණය වෙන්නේ කියලා. යුද්ධේ පෙරදුන උනේක වෙනම කතන්දරයක්. නමුත් මේ කතාවේ අතිශය වැදගත් කාරණා ගණනාවක් තියෙනවා. දේශපාලනය, සංනිවේදනය, ජනමාධ්‍ය සහ දැනුම සම්ප්‍රේෂණය. අර මසල් පවර් එකකින් යුද්ධ දිනන එක නෙවෙයි, ඊට සමගාමීව මේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම කරන්නේ කොහොමද කියලා අපූර්වව සාකච්ඡා කරනවා. නූතන තාක්ෂණ යොදා ගන්න හැටි, දේශපාලන මෙවලමක් හැටි යොදා ගන්න හැටි. ලංකාවේ සිංහල බෞද්ධකින් එක කණ්ඩායමක්, එක නායකයෙක් මට කියන්න, මේ ඊලම් ඔන්ලයින් වගේ සිංහල බෞද්ධ ඔන්ලයින් වැඩක් කරන එහෙම යෝජනාවක් කියන්න මට. ඔක්කොම කුලල් කා ගන්නවා. අර කණ්ඩායම මේ කණ්ඩායම මං නම් කියන්නේ නැහැ. ඊට පස්සේ ඒක වෙන ප්‍රශ්නයක් වෙන ඉඳා අපි බෙදෙනවා තව තවත්. අර ගම එක සංවිධානයක්, මේ ගමේ තව සංවිධානයක්. දැන් ඒ අපි බෙදීම තුල මට නැවත සැකයක් මතුවෙනවද ඔබ ගහවත්ත මේ රෝ සංවිධානීය උමනාවක් දිෂ්ට කරන්න කියලා. දැන් පාර්ත බහැලා කවුරු හරි සිංහල බෞද්ධ කියලා පිස්සු කෙලිනකොට මොකද වෙන්නේ? කවුද දිනන්නේ? දෙමළ ඩයස්පෝරාව. දැන් අවශ්‍ය එක තමයි. ඒ කියන්නේ අපි මෝඩ විදිහට වැඩ කරන්න වැඩ අපි කියලා මම අදහස් කරන්නේ. දැන් මම මේ සන්දර්භ කීපයකට මාරුවෙමින් මේක කියන්නේ. සිංහල බෞද්ධ පැත්තෙන් ඉඳගෙන කතා කරුවොත් සිංහල බෞද්ධයා පිස්සු කෙලින තරමට අන්න දෙමළ ඩයස්පෝරාවට වාසි. මම කෙටි උදාහරණයක් කියන්නම්. මේක හරි වැදගත්. ඔබේ ප්‍රවෘත්ති දැන් කියුණානේ වහුගඩු රෝගය ගැන.
ලංකාවේ වහුවර රෝගේ ඇති වෙන්නේ පැහැදිලිවම රසායනික යෙදුම් නිසා. ඒක දැන් ඔප්පු වෙලා ඉවරයි. මේ ගැන පර්යේෂණ කණ්ඩායමක් පටන් ගත්තා වැඩ කරන්න. මහාචාර්ය නලින්ද සිල්වා එක හිටියා. හොඳ කාර්යභාරයක් කෙරුවා. අන්තිමට මොකද්ද ඔහු කිව්වේ? එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඔහුගේ කතාව ඉවර වුණේ මේක පිටිපස්සේ නාත දෙයියෝ කියලා. දැන් මේක අහන් ඉන්න මේ නලින්ද සිල්වාගේ මේ අනුගාමිකින් කේන් තියන්න පුළුවන්. අපි විරුද්ධව කතා කරමු. නාත දෙයියන්ගෙන් තමයි ඉවර වුණේ. ඔබ අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න මහාචාර්යවරයාගේ ඒ නාත දෙයියන්ගේ කතාව හාස්‍යලක් කරලා දෙන ලිපි ගණනාවක්. ඒ කියන්නේ ලෝකයේ මේ WHO එක, ඒ කියන්නේ මේ World Health Organization එක, එතකොට අපි කියන්නේ කෘෂිකර්ම ආහාර සංවිධානය, FAO එක වගේ සංවිධාන වල සම්බන්ධ වෙනත් නියෝජිත කණ්ඩායම් ගණනාවක් ලෝකේ පුරා ඉන්න. ඔවුන් ඉතාම මාරාන්තික ආක්‍රමණයක් ලෝකේ පුරාම කරන කෘෂිකර්මාන්තය, ආහාර බීජ ඒ ක්ෂේත්‍රවල ඔවුන් මේ ප්‍රකාශ හාස්‍යලක් කරනවා. ඒකද කරන්න තිබ්බේ? අපි විද්‍යාත්මකව ඔප්පු කරන්න කණ්ඩායමක් ඉදිරි ලෑස්ති නැද්ද මේක? අපිට මේක අමාරු නෑ කරන්න. ඔය ඔබ කියන, මම මේක කියන්න, ඔය අක්කර විශාල ප්‍රමාණයක් ඔය යොදවල අලුතින් හදන්න හදනවා කියන මේ ඔය ආයතනේ සුදු අලියෙක්, පොලිස් කොමිසම සුදු අලියෙක්, මේ හදපු කමිෂන් සභාවලි මොනවද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ. විශාල ප්‍රමාණයකට තනතුරු වරන් දීලා, යාන වාහන අරගෙන දීලා, ඒවාට විශාල නඩත්තු වියදමක් මේ අහිංසක මිනිසුන් දරන්න වෙනවා. වකුගඩු ලෙඩාට තවත් මේක අමාරුවක් වෙනවා. එච්චරයි වෙන්නේ. අර නිදහසේ මැරෙන්න ඉන්න මිනිහට නිදහසේ මැරෙන්නම් වෙන්නේ නැ මේ වැඩේ. මම කියන්නේ මේක නෙමෙයි උත්තරේ. අපි ඇත්තටම වැඩ කරන්න පටන් ගන්න ඕනි. මේ මනෝජ් අපි කියලා ඇස්ති නැහැ. කොහෙත්ම අපි ලෑස්ති නැහැ. මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි එක කට්ටියක් තමන් ගමන යනවා. දැන් මෙතනට සම්බන්ධයි තව කට්ටියක්. ඉස්ලාමික අන්තවාදය. අපි කතා කරන්නේ නැති එකක් වැඩි. මම ප්‍රසිද්ධිය කියනවා ලංකාවේ මුස්ලිම් ව්‍යාප්තවාදයක් තිබේ. දෙමළ ව්‍යාප්තවාදයේ ආක්‍රමණයට සමගාමී ඊටත් වැඩිය බහනක මුස්ලිම් අන්තවාදයක් ලංකාවේ තියෙනවා. මම ප්‍රසිද්ධියක කියලා තියෙනවා. හැබැයි ඒක මම කියන්නේ නැවත සිංහල බෞද්ධ අන්තවාදයක් සඳහන් නෙවෙයි. උත්තරේ මං ඊළඟට කියන්න. අපි කළ යුතු දේ. ඒතොර මේ අන්තවාද ඔවුන් තමන්ගේ මේ සර්වයිවල් එක පැවැත්ම සඳහා පාවිච්චි කරනකොට අනිත් පැත්තේ මේ 160ක් 70ක් 70 ගාණක් ඉන්න සිංහල බෞද්ධ ජනයා එක ෆන් එකට රන් තියෙන්නේ. ෆන් එකට රන් තියෙන්නේ. අර හැලී කකුලුව වගේ අපි නටනවා දැන්. ෆන් එකේ ඉන්නේ. මං හැමෝටම කියන බල නටපල්ලා. උඹලගේ දරුවන්ට වෙන දේ බලාගෙන ඉඳපල්ලා. මම කියන්නේ එක පැයෙන් වැඩ කරන්න පටන් ගන්න කියලා. කොහොමද වැඩ කරන්නේ අපි? හරි සරලයි. සිංහල බෞද්ධ මිනිසු තමන්ගේ ජනයාට තමන්ගේ වර්ගයට උදව් කරන්න ඕනි. ගුරුවරු ගණන් පටන් ගන්න. තමන්ගේ පන්සල වටේ තියෙන ගම හදන්න බැයිද පන්සල ඉන්න අයට? හැම ගමකම පන්සලක් තියෙනවා. ගමට ගම සම්පූර්ණ නැගිටවන්න පන්සලට පුළුවන්. ගාන්ට අර ගහපම මුළු ගමම එනවා පන්සලට. ඒතර ගමේ රසායනික යෙදවුම් ගැන, ගමේ තියෙන මේ සම්පූර්ණ අයහපත් දේවල් ගැන, ගමේ තියෙන වැරදි හැසිරීම් ගැන, තාරුණ්‍ය බලගන්වන්නේ පන්සලට කරන්න බැරිද? කවුරුත් එපා කියලා දිනවද? එපා කියලා නෑ. පන්සල කරන්නේ නෑ ඒක. පන්සල එක කරන්නේ නැතුව පල්ලියට බනිනවා. පල්ලි ඒගොල්ලන් වැඩේ කරනවා. දැන් මුස්ලිම් ආගම ගත්තාම ඔවුන් ඊටාම අපූර්වට ඊටාම සූක්ෂම විදිහට තමන්ගේ ආගම වෙළඳ මෙවලමක් හැටියට පාවිච්චි කරන්නේ. පල්ලි තමයි දිනු ගන්නෙ. ඒතර ඔවුන්නේ ගමන යනවා. අපි ප්‍රතිවිරුද්ධව කිසිම දෙයක් කරන්නේ නැහැ මනෝජ්. ඔව්. ඔබ කියන්නේ එක්තරා විදියකට විචාර විවේචන පමණයි, ක්‍රියාකාරකම් නැහැ. ක්‍රියාවෙන් මේ දේවල් ඔප්පු කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේවා ඒ තැනට විතරක්පත් වෙනවා. විචාර සහ විවේචන විතරයි. බොරු කතා. කෙලිම බොරු කතා. ඔව්. දමගත මාත්මයා, දැන් කොහොම වුණත් අර මෙතුමා කිව්වා වගේ දෙමළ ඩයස්පොරාව හරි ක්‍රියාකාරී, ඔවුන්ගේ වැඩ කටයුතු ඔවුන් ඉටු කරනවා. මෙහෙ මොන තීන්දුව ගත්තත්, මොන තීරණ ක්‍රියාත්මක කරත් ඔවුන් මේ වෙනුවෙන් වෙහෙසෙනවා. දැන් පොත් පිට පොත් ලියනවනේ. දැන් පොත් කීපයක් පළ කරා. මේකත් තවත් එවැනි පොතක්. දැන් අර අපි කිව්වා වගේ ලංකාවේ කාලයක් තිස්සේ තිබුණු වෙහෙර විහාරස්ථාන අලුතෙන් ඉදිකරන ඒවා, ඒ භූමියේ සිදු කරන ඉදිකිරීම් වැනි දේවල් ඔවුන් කතා කරනවා. දැන් මේ අතරේ සංහිඳියාව ගැනත් කතා කරනවානේ. ඔබ කියන විදිහට අර ඔබ කතා කරපු තැනින් එක මතුවීමකුත් සිද්ධ වුණා. මේ සියල්ල අයින් කරලා, විහෙර විහාරස්ථාන අයින් කරලා, සියලු බෞද්ධ ජනතාව, සිංහල ජනතාව අයින් කරලා ඒ සංහිඳියාව ඇති කරන්න පුළුවන්ද? එක කොටසක් විතරක් ඔවුන්ගේ අයිතිය කියලා එහෙම දීලා එක තැනකට කොටු වුණාට පස්සේ එහෙම පුළුවන්ද? එහෙම ඇති වෙනවද? ඒක තමයි කිව්වේ. දැන් සංහිඳියාව කියන එක මේ කට්ටිය අර වෙනම වැටක් ගාලා ඉතින් වෙන් කර ගැනීම සංහිඳියාව කියන එක නෙමෙයි. දැන් ඒක කවදාවත් සංහිඳියාවක් වෙන්නේ නැහැ. දැන් දෙමළ ඩයස්පොරාවේ මූලිකම බලාපොරොත්තුව තමයි මෙතනදී දැන් ඔවුන් මේ හෙලි දක්වන මේ හෙලිදරව්ව හරහා සිංහල, විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජන කොටස් අතර කැළඹිලි තත්ත්වයක් ඇති කරන එක. දැන් ඒ කැළඹිලි තත්ත්වයක් ඇති කිරීම තමයි ඔවුන්ට වාසිදායක වෙන්නේ. කැළඹිලි තත්ත්වයක් ඇති කරලා මෙතන මේ අසමගී තත්ත්වයක් නිර්මාණය කරපුවාම ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ ඒ
අභිප්‍රායන් ඉටු කරගන්නට. දැන් මේක තමයි ඒ එදා ඉඳන්ම අනාගත මේ අතීතයේ ඉඳන්ම වුන් තියත් කරපු මේක වැඩපිළිවෙල මෙන්න මේක තමයි. දැන් මේක පරාජය කිරීමේ වැඩපිළිවෙලක් අපි තියත් කරන්න ඕනේ අත්ත වශයෙන්ම. දැන් මේ මෙතන දැන් පහුගිය දවස්වල බලන්න දැන් මේකට සමගාමීව තවත් ක්‍රියාකාරකම් ගණනාවක් සිද්ධ වෙනවා. දැන් පහුගිය දවස්වල මම දැක්කා සම්බන්ධන මහත්මයා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වනකොට කිව්වා අපි දෙමළ ජනතාව කියන්නේ දෙමළ මේ මේ මිනිසුන්ගේ අයිතීන් දිනා ගැනීම වැඩපිළිවෙලක් තමයි දියත් කරන්නේ. මොකද ඔවුන් අයිතීන් දිනා ගැනීම කියන එකේදී එතන කිව්වේ අපිට අපේ ඉඩම් අයිතිය තියෙන්න ඕන. එතකොට පොලිස් බලය අපිට තියෙන්න ඕන. මේක තනිකර අර ෆෙඩරල් සිස්ටම් එකක්, ෆෙඩරල් ක්‍රමයක් ගොඩනා ගන්න ඕනේ කියන එක තමයි ඔව් පැහැදිලිවම කිව්වේ. ඒ ෆෙඩරල් ක්‍රමයක් කියලා කියන්නේ උන්ට වෙනම එක්තරා මට්ටමක වෙනම කොටසක් වෙනම රාජ්‍යයක් වගේ වෙන. දැන් මේක වෙනම රාජ්‍යයක් කියපුවාම මේක මේ අර වැටමයිම් ගහලා විතරක් වෙන් වෙන එකක් නෙවෙයි. නමුත් මේක යන්නේ වෙනම දෙමළ ජනතාව වෙනුවෙන් වෙනත් කිසිම ජාතියකට මිනිසුන්ට සම්බන්ධ නොවන ඔවුන්ගේ හුදකලා වූ පරිපාලනයක් ඒකකයක් ඇති කරගන්න. මෙතනදී සම්බන්ධ මහත්තයා අපූර්ව කතාවකුත් කිව්වා. මේකදී අපේ මේ සටනට අපි සමග මුස්ලිම් ජනතාවත් එක් වෙන්න ඕනේ කියලා. එතකොට දැන් මුස්ලිම් මාදෙමල දැන් දෙමළ කතා කරන දැන් ඔය ප්‍රභාකරුණුත් කිව්වේ දෙමළ කතා කරන ජනතාව කියන සටන් පාටිය ඔහු ගෙනාවේ දෙමළ කතා කරන කියපම මුස්ලිම් ජන කොටසත් මේකට එකතු කරගෙන එතකොට ඔවුන්ට උතුරු නැගෙනහිර වෙන් කර ගැනීමේ වැඩපිළිවෙලකට තමයි ඔවුන් එන්නට උත්සාහ කරන්නේ මේ දෙමළ කතා කරන කියලා. දැන් ඒ ප්‍රභාකරණලා කියපු කතාවම තමයි අත් වශයෙන්ම මේ කට්ටියත් අද මේ කියාගෙන යන්නේ. ඒ සාකච්ඡාවේදී මේ 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 සම්බන්ධන් ඉතාම බරපතල ප්‍රකාශයක් කෙරුවා. ඔහු කිව්වා මේ උතුරට නැගෙනහිරට විධායක බලය වුණි කියලා. ඔව්. දැන් ලංකාවේ තියෙන ඔබ දන්නවා රාජ්‍ය ඇතුලේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණයේ මෙතන ඉහට දෙයක් නැහැනේ. දැන් එතකොට දැන් ඔහුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන කෙනෙක් හැට මේක කියන්නේ. එතකොට මේ පවතින තත්ත්වයන්ට එහා ගිය යම් දරුණු බලාපොරොත්තුවක් ඔවුන්ගේ තිබෙනවා. හැබැයි ඇත්ත නෙමෙයි. ඒ ඔවුන්ගේ පැවැත්ම සඳහා දෙමළ ජනයාට නෙමෙයි. නෙමෙයි. දැන් අත් වශයෙන්ම ඔවුන් මේක දාන්නේ ඒක තමයි. දැන් ඔවුන් මේක දන්නවා. දැන් එදා ඉඳන් දැන් පොන්නම්බලම් මහත්මයා 50ට 50 ඉල්ලුවා. මේ පොන්නම්බලම් මහත්මයා 50ට 50 ඉල්ලුවේ ඒ ඔවුන්ගේ පැවැත්ම සඳහා. නැවුත් 50ට 50 අවශ්‍ය තත්ත්වයක නෙමෙයි. පොන්නම්බල මහත්මයා දන්නවා ඒ වෙලාවේ 50ට 50 ගන්න පුළුවන් කමක් නැහැ. ඔවුන්ගේ පැවැත්ම සඳහා ඉදිරිපත් කරපු සටන් පාඩේ ඊට පස්සේ ඔය පෙඩරල් දැන් චෙල්ලොනායක මහත්මයාම ඉවත් වෙලා හිටන්. දැන් චෙල්ලොන එතකොට පොන්නම්බලම් මහත්මයා ඊට පස්සේ මේ සිංහල ආණ්ඩුවට දැන් ඔවුන් කියපු සිංහල ආණ්ඩුවන කියන්නේ සිංහල ආණ්ඩුවට එකතු වුණා. එකතු වුණාම සමස්ත ලංකා දෙවල සංගමේ කැලිලා හිටන් චෙල්ලොනාගම මහත්තයා වෙන් වෙලා එතකොට ඔවුන් ෆෙඩරල් පක්ෂ කියන එක. දැන් ඔවුන් ඒක තමිල් අරසකච්ච එතකොට දෙමළ රාජ්‍ය පක්ෂේ. දැන් එදා වචනේම දෙමළ රාජ්‍යයක් කියන එක ඔවුන් ඉදිරිපත් කරේ මේක ඔවුන්ගේ ස්ලෝගන් එකක් අර සටන් පාටයක්. මේ ස්ලෝගන් එක යට තමයි දෙමළ ජනතාව දක්කාගෙන යන්නේ ඉස්සරහට. එතකොට මේ දැන් මේ මේ ස්ලෝගන් මේ මේ සටන් පාඨයේ හරහා තමයි උන්ට දක්වන්න පුළුවන්කම තියෙන්නේ. දෙමළ රාජ්‍යයක් කියන හැඟීම දාපුවාම දෙමළ රාජ්‍යයට තමයි මේ මේ අපි ගොනු වෙන්න ඕනේ කියන හැඟීම දෙමළ ජනතාව තුළ තියෙනවා. නමුත් දෙමළ රාජ්‍යයක් කියලා උන් දාලා සටන් පාඨයේ උන් ඉන්නේ කොළඹට වෙලා. දැන් චෙරණාගම මහත්තයලා මෙහාට කොළඹට වෙලා මේ මේ අපූර්වට මේ කොල්ල පිටිය පැත්තේ ජීවත් වුණේ. එතකොට හරි දෙමළ රාජ්‍යයක් කියන හැඟීම තමිල් අරස කච්ච කියලා දාලා ඒ සටන් පාටු ඔස්සේ තමයි ඔවුන් මේවන්නේ. දැන් මේක එදා සිට අද වෙනකන් දැන් දැන් මේ ඔය දැන් අපි ඩයස්පෝරාව කරන්නෙත් එදා මේ කට්ටිය කරපු වැඩේම නවීකරණය කරගෙන මේ කරගෙන යන්නේ. එදා පොන්නම්බලම් මහත්මයා කරපු වැඩේ එතකොට මේ චෙරණාගම මහත්මයා කරපු වැඩේ ඊට පස්සේ අමිරතනියම්ලා දැන් අමිරිත දැන් තම් බලන්න දැන් එහෙම ඇවිල්ලා හිටන් දෙමළ රාජ්‍ය පක්ෂයක් කියන තත්වයකට ගෙනල්ලා හිටන් ජනතාවට වෙනම ඒ කියන්නේ දෙමළ රාජ්‍යයක් කියන හැඟීම මේ සටන් පාඩේ තුළ මිනිසුන් ඒකරාශි වීමත් එක්ක තරුණ නැගිටීමක් ඇති වුණා දෙමළ ජනතාව තුළ. දෙමළ තරුණයන් තුළ නැගිටීමක් ඇති වුණා. එතකොට අමිරතනියම් මහත්මයා මොකද කරේ? ඔවුන් එක්ක එකට අත්වල් බැඳගත්තා. ඒ අවස්ථාවේදී අමිරතනියම් මහත්මයා කරේ ඒකයි. අමිරතනියම් මහත්මයා ගිහලා දැන් වඩුක්කොඩේ අර සම්මේලනේ තියලා හිටන්. ඒ සම්මේලනේ වෙලාවේ ඔවුන් වෙතන ස්වාධීන රාජ්‍යයක් වෙනම රාජ්‍යයක් කියන හැඟීම එතකොට ඔවුන් එතන ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරේ මොකද? අර තමිල තරුණ පිරිස මේ සටන් කාමීත්වයේ තුල යනකොට ඔවුන්ගේ කොඩිය අතර ගැනීම තමයි
අමරිතර මත්පල කර ඒකම තැන් දෙමල ජනතාව දෙමල තරුණ ඊට පස්සේ තේරුම් ගත්තා මේ කට්ටිය අපි ගොනාට ඇඳුවා කියලා ඊට පස්සේ තමයි හේතුවක්ව අමරිතරගේ මත්පලට හැරුණේ ඒ කියන්නේ දෙමල තරුණයන්ගේ තුවක්ව තමයි අමරිතරගේ මත්පලට හැරුණේ මොකද ඔවුන්ම තේරුම් ගත්තා අපි ගොනාට ඇඳුවා කියලා අදත් මේ දෙමල ජනතාව ගොනාට ඇඳීමේ වැඩපිළිවෙල තමයි මේ කට්ටිය කරගෙන යන්නේ මේ ඩයස්පෝරාව දැන් එදයි අදයි දෙකම එකයි දෙකපැත්තකේ සිංහල දේශපාලත්වෝ සිංහල ජනතාව ගොනාට අඳනකොට දෙමළ දේශපාලත්වෝ දෙමළ ජනතාව ගොනාට අඳනවා මේක දෙමළ ජාතිවාදී මත සිංහල ජාතිවාදය සිංහල ජාතිවාදී දෙමළ ජාතිවාදය තමයි ඉතින් පවත්වගෙන ගියා අදත් ඒක උත්සාහ කරනවා මේ අවස්ථාවේ හැබැයි මේක පොඩු හැරවුම් ලක්ෂයක් ඇති වුණා ඔය ඔය දිගටම ආපු එක මේ යුද්ධයේ අවසන් වීමත් එක්ක එතකොට මේ ජාතිවාදී ප්‍රශ්නය ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට අරගෙන ඉදිරියට යන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. නමුත් දැන් යලි නැවත දෙමළ ඩයස්පෝරාව මේක අතර ආරම්භ තියෙනවා. මේ කොඩි අතර අරගෙන ඔවුන් ගේන්න යන්නේ මේ පරණ තිබ්බ ඒ සම්ප්‍රදායිකම ඒ සටන් පාටියත් එක්ක ඒ ක්‍රමය තමයි අද ගේන්න උත්සාහ කරන්නේ. මේක හැබැයි අවබෝධයෙන් යුතුව සිංහල ජන කොටස් මේක දැස අවබෝධයෙන් බලන්න ඕන නමුත් කොතරම් දුරට අවබෝධයෙන් අපේ පිරිස් මේක දිහා බලයිද කියන එක තමයි තියෙන ගැටලු. මනෝජ් මෙතන මම උණපුරණයක් එකතු කරන්නම්. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා අපි කතා කරපු තැනට මේක සම්බන්ධයි. ලංකාවේ දැන් මම ආගම ගැන කිව්වනේ. දැන් 4 වැනි පරිච්ඡේදයේ භාෂාව ගැන තියෙනවා. 18.1 ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල වන්නේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල වන්නේය. 2 දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් වන්නේය. දෙමළ රාජභාෂා ග්‍රහණයත් වශරා ඒ කියන්නේ මේ දෙකම රාජභාෂා මේ මම මේ අසන්නන්ට මේක කියන්නේ ලංකාවේ කටපාඩමින් මතුරු කියන්න අනිත් අය ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල සහ දෙමළ පැහැදිලිව විවස්ථාවෙන් දීලා තියෙනවා ඒක 2 දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් වන්නේ හුඟක් කෙනෙක් දන්නේ නැහැ 3 ඉංග්‍රීසි භාෂාව සඳහන භාෂාවක් වන්නේය එතකොට සිංහල දෙමළ දැන් භාෂා දෙක සමානයි ලංකාවේ 19 සිංහල හරි වැදගත් සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේය. ලංකාවේ ජාතික භාෂා එතකොට දෙකක් තියෙනවා. ඉතින් මීට වැඩි මොකක්ද අපි දෙන්නේ? හැබැයි ඒක හැමතැනම ප්‍රායෝගික ජාප මහත්මයා. දැන් මේ පරිපාලන ප්‍රශ්නේ නේ මේ තියෙන්නේ මනෝෂ දැන්. ඔව් දැන් අපිට අපිට හැමතැනම තියෙන්නේ සමහර තැන්වල ලිඛිතව තියෙනවා නමුත් ප්‍රායෝගිකව නැහැ. ඒකනේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඔබතුමාලා දෙන්නම් මතු කරේ ඒකනේ. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ සියල්ල සුරක්ෂිත වෙලා තිනෝ. බොහෝ කාරණාවල් විසඳුම් තිනෝ. නමුත් අපි ඒක ප්‍රශ්නයක් කරගෙන තිනෝ. දෙමළ ඩයස්පෝරාව තමන්ගේ ප්‍රයත්න වෙනුවෙන් වැඩ කරනවා. සිංහල දේශපාලන කණ්ඩායම් තමන්ගේ ජන කණ්ඩායම් විදිහට ඒක තියාගෙන ඔවුන් ඔවුන්ගේ වැඩ කොටස කරනවා. දෙමළ නායකයින් ඒ කණ්ඩායම ඔවුන්ගේ පැවැත්ම සඳහා තියාගෙන වැඩ කරනවා කියන දෙන්නේ මේ අතරේ මතුනේ. ඒකට මේ දේවල් ප්‍රායෝගික නොවන එකත් ප්‍රධාන හේතුවක් නේද? දැන් උතන ඇත්තටම දැන් ඒක මනෝච්ච ප්‍රායෝගික නොවන ප්‍රධාන හේතුවක්. දැන් එහෙමනම් මෙතන තියෙන්නේ ඒ ප්‍රායෝගික නොවීම පිළිබඳව සටනකට තමයි එළවෙන්න ඕන. නමුත් සටන් කරන්න වෙනම දේවල්. ඔව්. හැබැයි ඒක දේශපාලනමය මැදිහත්වීමකින් වෙන්නේ නැහැ. ඕන් තමයි මේක අවස්සලා තියෙන්නේ. එහෙමනම් පැත්තකින් තියලා තියෙන්නේ වෙන කවුරු හරි තමයි ඒක කරන්න ඕනේ. හැබැයි මම මේයි දැන් අර ඉස්සලා දුබගහවත කියපු වතුකරේ කතාව මම නැවත මෙතනට ගේනවා. ඒක ඔහු මතු කර හරියටම ඔබ හෙට වතුකරේ රැකියාවකට ගියොත් එහෙම කිසියම් වෘත්තියකට ගියොත් අනිවාර්ය දෙමළ භාෂා ඉගෙන ගන්න ඕනේ. ඒක මූලික සුසුකමක්. එහෙම නැත්නම් ඔබට රැකියාව ලැබෙන්නේ නැහැ. ඔටෝමැටිකලි එක ඉගෙන ගන්න. අනිවාර්යයෙන්ම ඔබ නුවරේදී රසව කරන්නත් බැරි වෙන්නේ කියලා. කරන්න බෑ. සංනිවේදන ප්‍රශ්නයක් තියෙනවා. කරන්න බෑ. ඒතොර මේ පරිපාලන ප්‍රශ්න. පරිපාලනයට අවශ්‍ය පියවර ගැනීම ක්‍රියාකාරී වීමට අපෝසත් තත්වයක් තිබෙනවා. ඒක දුඹගහවත්ත කිව්වා වගේ දැන් මේ තියෙන අඩුව වෙන එකකට පාවිච්චි කරනවා. දැන් දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙන ඇත්ත. අස්වැන්න විකුණ ගන්න විදිහක් නැහැ. ඔහුටත් වවුඩුව මාරුව. උන්ට බේරෙන්න බෑනේ. ඔහු වැටිලා ඉන්නකොට දෙමළ නායකයෝ ගිහිල්ලා කියනවා උඹලා වැටිලා ඉන්නේ අන්න උඹලට සිංහල බෞද්ධයෝ දැන් කෙලවලා තියෙන්නේ. මම මේ තේරන භාෂාවෙන් කියන්නේ මේක. ඒ ඉඳ නැගිටපල්ලා. ඒතකොට දුප්පත් නූගත් දෙමළ මිනිස්සු නැගිට්ටා. මේක තමයි කරන්නේ. දැන් තරවද දැන් බාන්න දැන් මෙතනදී දෙමළ ඩයස්පෝරාව කියනවා නම් මේ ප්‍රදේශවල සිංහල මේ බෞද්ධ සිද්ධාස්ථාන හදනවා කියන එක නෙමෙයි. අපි දැන් උන්ට කියනවා නම් පොලිසියට දෙමළ මේ දැනුවත් පිරිස් උතුරු නැගෙනහිර පොලිසිය වලට පත් කරන්න කියන එක මේ ඔවුන් ඉදිරිපත් කළා. ඒක හොඳයි. ඒක අපිත් සපෝට් ඒක. අපිත් උදව් කරනවා ඒ වගේ. එතකොට උතුරු නැගෙනහිර උසාවිය වල දෙමළ භාෂාවෙන් වැඩ කරන ඒ නීති චෝයේ විනිශ්චකාරවරු දාලා හිටන් ඒ වැඩ පිළිවෙල දියත් කරන්න කියනවනේ. ඒක හරි.
ඒවන් එවැනි සටන් පාටන මෙත දියත් කරනවන මේ පන්සලා කදනක නවෙන මෙතර ප්‍රශ්නි දැ ඒවාගේ දේවල් කරනවන හරි දැන් අනිත්තක දැන් අපි බාන්න අපේ ඉතිහාසය ඉඳලා ගත්තහම උතුරු නැගෙනනිර් ප්‍රදේශවල දැන් සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේදී. බහපරිමාණ කර්මාන්තශලා දියත් කිරීමේදී. අපි දන්න දෙයක් තියෙනවන උතුරු නැගෙනනිර ප්‍රදේශවල මේ වගේ කර්මාන්තශලා ඉදිකිරීම කරේ නෑ. ඒක වැරදි අපිත් අද කියන. එහෙම එහෙම ඉදි කරලා ඉතින් ජනපද කරණයේදී සාධාරණ විදිහට ජනපද කරණය කරේ නැහැ දෙමළ ජනතාවට සාධාරණයක් කිටුවන විදිහට කරේ නැහැ දැන් ඒවා ඇත්ත වශයෙන් ඒ වගේ දේවල් එක්ක තමයි වුන් එන්න ඕනේ එහෙම එන්නේ නැතුව වෙනත් මේ පැතිවලට මේ ප්‍රශ්නේ ඇදගෙන යනවායි කියලා කියන්නේ ප්‍රශ්නට විසඳුමක් ඇති වෙන එකක් නෙමෙයි දැන් දැන් දත් මේ තරක් කරපු දෙයක් තමයි අපිට මතකයි රාජ්‍ය මන්ත්‍රී සභාවේදී පිලිප් ගුණවර්ධන මහත්මයා ඊටන් කියපු දෙයක් තමයි මේ ස්වභාෂා රාජ්‍ය භාෂා කළ යුතුයි ස්වභාෂා කියලා එදා කිව්වේ දෙමළ සහ සිංහල එදා ජේ.ආර්. ජයවර්ධන පිලිප් ගුණවර්ධන සියලු දෙනාම සටන් කරා ස්වභාෂා රාජ්‍ය භාෂා කළ යුතුයි දැන් ඇත්ත වශයෙන්ම ඊකනේ තිබ්බ සටන දැන් ඊක හරහානේ මේ 58 මේ ජාතිවාදී කලබල වුණත් ඇති වුණේ දැන් ශ්‍රී අලගරේ ඇති වුණේ ඔය සේරම ඇති වුණේ භාෂා ප්‍රශ්නය යටතේ. එතකොට දැන් ඒ ප්‍රශ්නේ අවසන් වෙලා තියෙනවා. එහෙමනම් ඒකේදී නොලැබිච්ච දේවල් ලබා ගැනීමේ සටන දියත් කරුවා මිසක් අරිකුත් මේ වෙනත් අනවශ්‍ය වූ දේවල් පැති වලට මේක මාරු වෙනවා කියන්නේ මේ ප්‍රශ්නේ වෙනත් පැත්තකට ගෙනියන්න උත්සාහ කිරීම. හොඳයි අපි තවදුරටත් ඒගෙන කතා කරමු අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පස්සේ ඊට එක්මනින් නැවත අපි හමු වෙනවා. හොඳයි අපි නැවතත් නෙත් FM Unlimited සමග අපි පහුගිය දිනක දෙමළ ඩයස්පෝරාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේදී එළි දක්වපු පොත පිළිබඳව සාකච්ඡා කරන්නේ ඊයේ තැම්මනාවරණයක් බැලුම්ගල වැඩසටහනින් ඒ හරහා කළා අපි ප්‍රවෘත්තිවලිනුත් ඒ පිළිබඳව නෙත් නිවුස් තුලනුත් සාකච්ඡා කළා. චාව් බණ්ඩාර මහත්මයා දැන් මොවුන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේ මේ පොත එළි දක්වනවා ඊට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනවා ඔවුන් ඊට සහභාගී වෙනවා ඒ කියන්නේ රාජ්‍ය අනුග්‍රහයක් යම් ආකාරයකින් එතන තියෙනවා කියන එක ඒ විතරක් නෙවෙයි ඔවුන් එතනදී ප්‍රකාශ කරනවා දැන් මොවුන් කියන විදිහට දෙමළ නිජ භූමියේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉදි කරනවා කියන කාරණේනේ ඒකෙන් ජාතික අසමගියේ බීජ වපුරවනවා කියන කාරණේනේ කියන්නේ මේ හින්දා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන ඔවුන්ගේ පාර්ලිමේන්තුව දැනුවත් කළා ඒ හරහා ශ්‍රී ලංකා රජයට මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ මේ කාරණය වළක්ව ගන්න උත්සාහ කරනවා කියන එකනේ දැන් එහෙම දෙයක් එහෙම ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා අපි ඊට දක්වන ප්‍රතිචාරය මොකක්ද ඔවුන් ඒ ක්‍රියාකාරී තරම් අපි ඊට ප්‍රතිචාර දක්වන්න සක්‍රීයද ඔබ අපි කියලා අහන්නේ මේ ශ්‍රී ලාංකික කියන අදහසනේ මම කියන්නේ දෙමළ සිංහල මුස්ලිම් මිනිස්සු එකට එකතු වෙලා කියන්න ඕනේ මේක අපේ රට මගේ යෝජනාව අපිට එකට ජීවත් වෙන්න පුළුවන් මම නැවත මේ කෙටි සටහනක් තියෙන ඉස්සරහට වැදගත් නිසා මම අර විවස්ථාව පුටා දක්වපු නිසා ඒක මම කියලා ඉන්නම් ආපහුවෙතන්ට දැන් මූලික අයිතිවාසිකම් ගැන කියනකොට ලංකාවේ විවස්ථාවේ 14 යට එන විස්තරයකදී ඒ කියන්නේ භාෂණ නිදහසට තියෙන අයිති ගැන කතා කරද්දී 15 වෙනි වගන්තියේදී 15.2 යටතේ කියනවා මේ ලංකාවේ කියන්නේ මූලික අයිතිවාසිකම් ලැබෙන්නේ සීමාවන් වගේක් සලකුණු කරන ව්‍යවස්ථාවෙන් එහි එක සීමාවක් තමයි වාර්ගික හා ආගමික සහයෝගිතාව බිඳින්න බෑ අපිට. හරි වැදගත් ඒක. මම කියන්නේ අතිශය සංවේදී මේ කාරණා. දැන් මූලික අයිතිවාසිකම් තිබෙනවා. හැබැයි දැන් භාෂා නිදහස මට තිබුපමණින් මට වාර්ගික ගැටුම් ඇති කරන්න බෑ. ආගමික සංහිඳියාව නැති කරන්නත් බෑ. මම කියන්න උත්සාහ කරන්නේ ලංකාව ඉතාම විශිෂ්ට මට්ටමේ ව්‍යවස්ථාපිත රාජ්‍යයක්. අපි ලෝකෙට කියන්නේ ලංකාවේ ඉන්න මේ ඊනියා උගතුන්ට මම මේක කියන්නේ ඉංග්‍රීසි ලියන්න පුළුවන් අයට මම මේ කියන්නේ ලියපල්ලා පොත්පල කරපල්ලා අන්තර්ජාලයේ සැරිසරලා උත්තර ලියපල්ලා
තානාපති කාර්යාලවලට ගිහිල්ලා මේවා පිළිබඳ වාද විවාද පටන් ගනිල්ලා. අපි කා කොටාගෙන හරියන්නේ විවිධ නම් දාගෙන තමන්ගේ පැවැත්මට. එතකොට දැන් ඔබ කතා කරන කාරණේ දැන් මේ පොතේ ඔබ යෝජනා කරන පොත මේ සිංහලට පරිවර්තනය කරුවොත් දෙමළ නිජ භූමියේ බෞද්ධ ආකෘති වැඩියෙන් ගොඩනගමින් සතුරු භවයේ බීජ වපුරන වගේ අදහසක් ඉන්නේ මේකේ. එතකොට දැන් මේ පොතේ තියෙන එක තැනක මේ ඔවුන් බල කරනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට, ඒ කියන්නේ UNHRC එක ගැන කියලා ඒ පොරොන්දු ඉටු කරපල්ලා කියලාත් කියනවා. ඒ කියන්නේ දැන් ලංකාව හිර කරන්නේ දැන් හුසේන් කියන්නේ හුසේන් කුමාරයෙක් වුණාට අපිට කුමාරයෙක් නෙවෙයිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ඇත්තටම ලෝකේ නව යටත් විජිතවාදයේ මධ්‍යස්ථානය. ඒ වගේම මේ වෙලාවේ එක්සත් ජාතීන් සංවිධානය කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය. වෙන මොකුත් නැහැ. මානව හිමිකම් බොරු. ජිනීවා බොරු. ජාත්‍යන්තර එකඟතා ගිවිසුම් බොරු. ඉතින් අපිට කින්නේ කතා කරන්න පුළුවන්. දැන් ඔබට පේනවනේ මේ වෙලාවේ මොනවද ලෝකෙ පුරා වෙන්නේ කියලා තමන්ට කැමැතිව කරන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන්තනෝමෝ කඳවුර ඇතුළු වහල් සිර කඳවුරු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ගුවන්තනෝමෝ බේක තියෙන්නේ කියුබාව ආසන්නේ. ඒවා බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඒවායේ මිනිස්සු තියාගෙන ඔවුන්ට දසවද දෙමින් තමයි ඇමරිකාව ජීවත් වෙන්නේ. නඩු එමත් නැහැ. නඩු නැහැ. මුකුත් නැහැ. ඒ මිනිස්සු නැහැ මිසින්. එතකොට දැන් එහෙම ඇමරිකා එක්සත් ජනපදය. එතකොට දැන් අපිට පූර්වාදර්ශයන් ගන්න රටවල් නැහැ ඇත්තටම. මනෝජ් අපි කරන්න ඕනි එකට එකතු වෙලා ලංකාව වෙනම භූමියක් හැටියට, වෙනම රටක් හැටියට, වෙනම එකම ජාතියක් හැටියට මේ ලෝක දේශපාලනයත් එක්ක ගලප ගන්න ඕනි. අපිට අවශ්‍ය විවස්ථාපිත ප්‍රශ්නයක් නැහැ. මේ විවස්ථාපිත තත්ත්වයන් හරි අපිට තියෙන. කිසි ගැටලුවක් නැහැ. අපි හදා ගන්න ඕනේ අපේ ආර්ථිකය. අපි ඇයි මේ යටත් වෙලා ඉන්නේ? ඇයි අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට බය? ඇයි මේ දෙමළ ඩයස්පෝරාව බ්‍රිතාන්‍යට කියන්නේ ලංකාව බය කරපල්ලා කියලා? අපි හිඟන්නෝ හින්දා. ඔබ කියන්නේ අපි බය නැතුව සාදීනෝ අපිට නැගිටින්න පුළුවන්. නැගිට්ටොත් අපේ ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම කතා කරලා විසඳ ගන්න පුළුවන් තත්ත්වයක තියෙනවද ඔබ කියන්නේ? මනෝජ් නිදහස කියන්නේ අපි නිදහස් වෙන උනේ ආර්ථිකයෙන්. මම ඔබෙන් ණය අරගෙන පුළුවන් තරම් මගේ ඉඩම් ටිකයි, ගෙවල් ටිකයි ඔබට උගස්ති ලොබේ ණය අරගෙන මට නැගිටින්න බෑනේ. ඔබ කියන්නේ දැන් මේ බෑ කියන තත්ත්වය අපි ඉන්නේ. අනිවාර්යෙන්ම සියලු ආණ්ඩු මේ මොහොත වෙනකොට දැන් මම ඉස්සලා කිව්වේ දැන් බැඳුම් කර සිද්ධිය. ඒ කියන්නේ අපි මහා කාලකන්ණි විදිහට මේ ජනමාධ්‍ය කරා කියන්න ඕන වචන නෙවෙයි මනෝජ්. මම මේ තේරෙන්නේ කියන්නේ මිනිසුන්ට අපි කාලකන්ණි විදිහට පාදඩ විදිහට සුදු ඇඳගෙන ට්‍රයිකෝඩ් දාගෙන මේ කරන හොරකම් දැන් කවුද මේවා ගිවන්නේ? බිලියන ගණන්. ඒතර අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් ණය අරගෙන ඒ ණයවලට කොන්දේසි දාලා තියෙන්නේ. කොන්දේසි අපි කරමින් ඉන්නේ. මේ වෙලාවේ එන්න නියමිත අයවැය මොකද්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව කියන දේ අපි කරන්න යන්නේ. ඔය තැන් තැන්වල ගිහලා රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා මිනිසුන්ගෙන් මේ අදහස් ගන්න බොරුවට අපරාධේ සල්ලිත්, ඒ කියන්නේ ඔහුට යන ගමන් ගාස්තු, ඔහුගේ සගයන්ට, සහචරයන්ට, එතකොට මේ ප්‍රචාරණ කටයුතු වෙළඳැන්වීම යනවානේ. ඒ සඳහා ප්‍රචාරණ දැන්වීම. මේ මුදල් අපරාධේ කාගේ සල්ලිද මේ? ජනයාගේ සල්ලි. නෑ ඔබ කියන්නේ එහෙම වෙනස් කරන්න බැරිද එහෙම අදහස් අරගෙන? දැන් අපි දැක්කනේ ගිය වතාවේ පාර්ලිමේන්තුවේට ඉදිරිපත් කරපු අයවැය වෙන එකක් අන්තිමේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ වෙන දේවල්නේ. ඒ කියන්නේ අපේ සන්දර්භය ඇතුලේ අපි වෙනස් කරගන්න ඕනේ. එහෙමනම් වෙන කොහෙන්වත් ප්ලෑන් කරලා ඉවපු එකක් නම් එහෙම කරන්න බෑනේ. අපේ සන්දර්භය කියන්නේ ඔබ රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා නියෝජනය කරන කණ්ඩායමේ සන්දර්භ නම් ඔව්. ඔබ සාමාන්‍ය ජනයා නියෝජනය කරන සන්දර්භේ නම් නැහැ. ඒ කියන්නේ ජනයාට ඕන එකක්වත් උනේ නැහැ. ඒ කියන්නේ මේ විවස්ථාවට මේ අයවැයට අදාළ විවස්ථාව ළඟට මම ඊළඟට එනවා. විවස්ථාවත් දැන් වෙනස් කරමින් තියෙනවා. අයවැයට අදාළව කිසිම දෙයක් ජනයාට ඕන දේවල් වෙලා නැහැ. මිනිසුන්ට ජීවත් වෙන්න බෑනේ. බඩු මිල වැඩි. එතකොට මේ ඖෂධ පනත කියන්නේ බොරුවක්. අපි වුණා වෙනම වැඩසටහනක් කරමු. ඒක පට්ටම් බොරුවක්. ඖෂධ පනත කියන්නේ. එතකොට තොරතුරු දැන ගැනීම පනත ගන්නකො. දැන් ඒ ගැන අපි වෙනම වැඩසටහනක් කරන්න ඕනි. තොරතුරු දැනගැනීමේ පනත කියන තොරතුරු වාරණ පනත. ජවීපේ දන්නෙත් නැහැ, හෙළරුමේ දන්නෙත් නැහැ, අනිත් පක්ෂ දන්නෙත් නැහැ මොකක්ද කිරුවේ කියලා. තොරතුරු දැනගැනීමේ පනතෙන් කරලා තියෙන්නේ අවුරුදු 10ක් යනකම් ජාත්‍යන්තර ගිවිසුම් එලි කරන්න බෑ. ඒ තොරතුරු ගන්න බෑ කියලා තමයි කරලා තියෙන්නේ. අනිත් ඔක්කොම එකට දාපු අයිසින් කේක් එක තමයි මේ. මිනිස්සු මේක දන්නේ නැහැ. ඉතින් මේ සාමාන්‍ය ජනයා දන්නේ නැහැ. මම කියන්න හදන්නේ අපි රටක් හැටියට ආර්ථිකය හදාගත්තොත් පළවෙනි කාර්තිකයේ අපි හිඟන්න උනහම කියන දේවල් කරන්න එපා. බ්‍රිතාන්‍ය ඇඟිලි දික් කරාම අපි බය වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ඇඟිලි දික් කරාම බය වෙනවා. අපිට මොකුත් කරලා නැහැ. ණය අරගෙන. ඔව්. ඒ කියන්නේ ඔබ කියන්නේ අපිටත් එහෙනම් ඇඟිලි දික් කරන්න බෑ. මේ ආණ්ඩුව, මේ පාලකයා, මේ කාලය කියලා බෑ. අපි හැමෝම වෙන කොහේ හරි න්‍යාය පත්‍රයකට තේම නම බලන්නේ. කවුරු ආවත්. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ පුද්ගල චරිත විදිහට ඇඟිලි දික් කරලා දෝෂාරෝපණය කරාට ඕන වර්ධ ප්‍රවට වැඩන්නේ. එකම ඒජන්ට්ල කට්ටිය. ඒ කියන්නේ මං කිව්වේ කලින් නන්ටික පෙළියට මේ ඔක්කොම දැන් ජීවතුන් අතර ඉන්න සියලුම දේශපාලනඥයන් මම මේ වචනේ පාවිච්චි කරන සියලුම මේ මහා කුමන්ත්‍රණේ මේ වචනේ එහෙමම මම පාවිච්චි කරන්නේ ඓතිහාසික දේශපාලන කුමන්ත්‍රණයක එහි කොටස් කරුවන්.
ඊට එදිරිව කරන්න ඕන දේ තමයි අපි මේ අර්බුදේ වටහා ගන්න උන ඉස්සර වෙලාවම. අපි දැන් දිගටම කතා කරේ දෙමළ සිංහල මිනිසුන් ප්‍රශ්නයක් නෑ මේ රටේ. දෙමළ මුස්ලිම් සිංහල එකට ජීවත් වෙන්න බැරි කිසිම ප්‍රශ්නයක් නෑ අපිට. අපිට තියෙන්නේ නැති එකට නෑ. දැන් ඔබ සිංහල බෞද්ධ නම් ඔබට මේ සිංහල බෞද්ධ අධිකරණයෙන් විසඳුමක් හම්බ වෙනවද? හෙට පොලිසියට යන්නකො. පොලිසිය ඔබ පිළිගන්නවද? කනට කරලා අහනවද ඔයා සිංහල බෞද්ධද එන්න මල්ලි කියලා එක්කන් යනවද? නෑ. ඔබට නැත්තම් නෑ. ඔබ මොකක් හරි ප්‍රශ්නයකට අහු වුණොත් ඔබට සල්ලි නැත්තම් නීතිඥවරයෙක් ඉන්නේ නෑ. එහෙමනම් අහන්න එපා කතා කරලා. උප්පෙන් අරන්ගෙන් අම්මගේ දාත් එක නම්ගෙන් සිංහල බෞද්ධද ලොකු හාමුදුරන්ගේ ලියුමක් ගේන්න මං හිත නිකම් පේනී ඉන්නවා. එහෙම කරනවද? ඔබ කියන්නේ සිංහල බෞද්ධයි කියලා විශේෂයක් නෑ කාටත් එකයි කියන එක. විශේෂත්වයක් නෑ. කිසිම තැන විශේෂත්වයක් නෑ. එකම දේ තමයි දුඹගහවත් එක හරියටම කිව්වා නැති කට නෑ. යාපනයේ විශ්වවිද්‍යාලයේ තියෙන එක විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට තියෙන ප්‍රශ්නෙම තමයි කොළඹ විශ්වවිද්‍යාලේ කාට තියෙන්නේ. යාපනයේ ගොවියට තියෙන ප්‍රශ්න තමයි දකුණේ ගොවියට තියෙන්නේ. ඒතර අපි උත්තර හොයාගන්න ඕනේ ඒකට. අපි ඔය කොල්ල කනවා. අපෙන් අනවශ්‍ය විදිහට බදු අය කරනවා. ඒ බදු හොරකම් කරනවා. කුම්බිය ලංකාවට දරන්න බැරි ප්‍රමාණයේ මුදලක් වැය කරලා පාර්ලිමේන්තුව නඩත්තු කරනවා. මම දැක්ක එක වාර්තාවක් තුඹගහවත්ත. මම දන්නේ ඒක හරිද කියලා ගානක් විදිහට ඔබ හොයන්න ඕනේ. මම හිතන්නේ ගවේෂණාත්මක පත්‍රකාරී කැටියට. දවසක නඩත්තු වීද මිලියන 6ක් කියලා පාර්ලිමේන්තුවේ. ඒ කියන්නේ පුනරාවර්තන වියදම්. එදිනෙදා යන වියදම්. අපිට දරන්න පුළුවන්ද? මේ ගෙන්වන වාහන බලන්න. වාහන ලයිස්තුවක් ගැන කතා කරන්නේ ඔක්කොම ගෙන්වන හොරෙන්. එකින් එක. කවුරුවත් ඒවා එපා කියන්නේ නැහැ. අපිට එහෙම වාහන ඕනේද? එක ඇමතිවරයෙක් නඩත්තු කරන්න කොච්චර මුදල් ඕනද? මෙහෙම හිතන්නකෝ මනෝජ්, මේ විදේශ ගමන් වලට වැය කරන මුදල් කවුද දරන්නේ? කොච්චර විදේශ ගමන් අපි යනවද? අද එක්කෙනෙක් හෙට එක්කෙනෙක් කවුද මේව දරන්නේ? අපිට ආයෝජන එනවද? මොනවද අපිට හම්බෙන්නේ? මොකුත් හම්බෙන්නේ නැහැ. අපේ රට ගොඩ ගන්න පුළුවන් රටේ ආර්ථිකය ගොඩගත්තොත් ඒ සඳහා මේ ණය බරින් නිදහස් වෙලා ලංකාව ස්වීය ආර්ථිකයක් මත ගොඩනගා ගන්න ඕනේ. ඒක තමයි අපේ අභියෝගය. ඔව්. ඒ අභියෝගයට මොන දෙන්න අපි සූදානම්ද? හැබැයි මේ ප්‍රශ්නේ කතා කරන්න ගියොත් අපේ මාතෘකාව අපි පිටට යනවා. එහෙනම් අපි මේ හරිය නවත්තගමු. දවගත මහත්මයා අර චාප බණ්ඩාර මහත්මයා කිව්වා වගේ අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන තැනට එන්න ඕනේ. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුතින් ගෙනෙන්න අවශ්‍යයි කියලා සඳහන් වෙනවා. සමහර මේ සම්බන්ධ විද්වතුන් කියන්නේ තාම ඒක කෙටුම්පත් කරලා නැහැ කියලා. නමුත් තව තැනක කියවෙනවා මාස්තුරකින් විතර මේ ව්‍යවස්ථාව එයි කියලා. මේ කොහොමුණත් මේ ඇතුලේ විසඳුමක් දෙන්න අවශ්‍යද? දෙයිද? දැනටමත් එහෙම විසඳුමක් තියෙනවද? ඒ ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැද්ද? අර ව්‍යවස්ථාමය කාරණා කීපයකුත් මතුවෙච්ච නිසා. ඔව්. අපි ඒ ගැනත් පොඩක් කතා කරමු. මේ ඊට ඉස්සර මට අර තව කාරණයක් කියන්න තියෙනවා. විශේෂයෙන්ම අර ඔබ අර ඉදිරිපත් කරානේ අර තමල ඩයස්පොරාවේ පොත පිළිබඳව පාර්ලිමේන්තුවෙන් කළද පාර්ලිමේන්තුවේ ඉස්සර මේක මේ පොත එළිදැක්වා කියන එක. දැන් මෙතනදී අපිට විශේෂයෙන්ම කතා කරන්න මෙතනදී කියන්න ඕන දෙයක් තමයි අපේ තානාපති සේවාවල තියෙන දුර්වලකම. දැන් මේක අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. දැන් බලන්න දැන් ඒ වගේ රටක දැන් එහෙම දෙමළ ඩයස්පොරාව සංවිධානය වෙලා ඉතින් ඒ වගේ දෙයක් ඉදිරිපත් කරා නම් අපේ තානාපති සේවය මොකද කරේ? ඒකට කවුන්ටර් ඒකට කියන්න කර යන්න එපා. දැන් තානාපති සේවයට පුළුවන්නේ වහාම මේක ඉදිරිපත් වෙලා කරුණු කියන්න. මේක සම්පූර්ණ බොරුවක්. එක්කෝ මේකේ යථා තත්ත්වය මෙන්න මේකයි කියලා හිටන් කරුණු ඉදිරිපත් කරන්න තානාපති සේවයට පුළුවන්. තානාපති සේවයන් තියන්නේ ඒකටනේ. එතකොට කවද දැන් අද වෙනකම් මම දන්නේ නැහැ අපේ මේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මේ පිළිබඳව යම් කිසි ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවද, ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවද කියලා මම දන්නේ නැහැ. දැන් මේක තමයි හැම තැනකම තියෙන්නේ. දැන් අපේ මුළු ලෝකෙම ගත්තොත් දැන් විශේෂයෙන්ම යුරෝපාකරයේ එහෙම ගත්තාම අපේ රටට එරෙහිව ඉදිරිපත් කරන මේ බොහෝ දේවල් වලට මේ කවුන්ටර් කර මේ ඒකට එරෙහිව කරුණු ඉදිරිපත් කරන්නට අපේ තානාපති සේවාන් ශක්තිමත් වෙලා නැහැ. මොකද හේතුව සුදුසු පිරිස් මේකට පත් වෙලා නැහැ. මේ මෙහෙම ගන්නකෝ දුමගවත්ත, මම මෙහෙම ප්‍රශ්නයක් කියන්න. දැන් ඇත්ත තානාපති සේවය අන්තිමයි ලංකාවේ. මම නිතරම කියන අපේ තානාපතිවරු ගෙන්නල උගන්වන්න ඕනේ. අංක 1. ඊලංකාරනේ මේ පොතට ඇයි එංගලන්තේ ජීවත් වෙන මිනිස්සු උත්තර ලියන පොතක් හදන්න බැරි? ඒ සතියම කරන්න පුළුවන්. උගත් උගිදිනක ඉන්නවද? ඉංග්‍රීසි භාෂාව දන්න සිංහල ස්වභාවයක් තියෙනවා. කියන්නේ පහුවෙනිදා අපේ ලංකාවේ මිනිස්සුන්ට පුළුවන්නේ මේ පොත බොරුවක් කිය, මෙන්න ඇත්ත ඉතිහාස කතාව, මෙන්න වෙන්නේ මේකයි කියලා පොතක් ඒතනම ලොන්ච් කරන්න පුළුවන්. එහෙම කරනවද? බොරු ගීකේ ඉන්නවා. right. දැන් ඒතන තමයි තියෙන ප්‍රශ්නේ. මේක ගැන මොකක්වත් මෙයා කරන්නේ නැහැ. ඉතින් මේකේ දැන් එතනදී දැන් මේක අරකට ඉදිරිපත් කරපුවාම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියනවා මේක පිළිබඳව පාර්ලිමේන්තුව කතා කරලා හිටන් අපි කරුණු ඉදිරිපත් කරමු. ඒත් අපි නිහඬව ඉන්නවා, මොකක්වත් මේ පිළිබඳව කියන්නේ නැහැ. ඉතින් එතන තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ මම හිතන්නේ.
ඉතින් ඒකට අපිට පුළුවන් නම් වැඩ පිළිවෙලක් තියන්න අපිට පුළුවන් නම් අපිට පුළුවන් අපි කරන්නේ නැත්තේ ඇයි කියන කාර්යය තමයි මෙතන තියෙන්නේ. ඔව්. චාමත් මේ වැස්සාමේ කාරණේට අපි පස්සේ එමු කියලා තියලා ගියා. අපි එතනටත් යම් ප්‍රවේශයක් ගන්න පුළුවන්. ඉස්සරහට මොනවද අපිට ඔබ හිතන විදිහට ඔබේ දැනට අහුවෙච්ච දේවල් තියෙන්නේ? ඇත්තටම දැන් මේ වෙලාවේ අපි මේ ඔක්කොම දේවල් කතා කරන අතරේ ලංකාව ව්‍යුහාත්මකව වෙනස් කරනවා. ව්‍යුහාත්මකව වෙනස් කරන එකේ තේරුම ලංකාව, ඒක මං කෙටියෙන් වේගෙන් කියන්නම්, ලංකාව ගැන විශේෂ අවධානයක් ලෝකෙම යොමු වුණා. බරක් ඔබාමත් ඉන්දියාවට ඇවිල්ලා ලංකාව දිහා බලලා කතා කරලා ගියා එක්තරම් මොහොතක. ඒ යුද්ධය අවසන් වෙච්ච මොහොත. මම යුදවාදියෙක් නෙමෙයි. මම යුද්ධයට විරුද්ධ කෙනෙක්. මම යුද්ධයට සම්බන්ධ වෙන සියලුම අය දකින්න විරුවන් හැටියට නෙමෙයි, ගොදුරු හැටියට. ලෝකේ පුරාම යුද්ධයේ අනු ඓතිහාසික අපරාධයක්. වොයිස් රොං මගේ තේමාව. හැබැයි දැන් වෙන කෝණයකින් මේක දිහා බැලුවාම දැන් අපිට එකම සිද්ධියක් දිහා විවිධ කවුළු වලින් බලන්න පුළුවන්නේ. ව්‍යවස්ථාපිත රාජ්‍යයක් තියෙනවා, ඒක තමයි සම්මතය. ඊට එරෙහිව අවිගන්නා කණ්ඩායම් මර්ධනය කිරීමේ, විනාශ කිරීමේ බලය, පාලනය කිරීමේ බලය රාජ්‍යයට ලැබෙනවා. ඒ අනුව දෙමළ ත්‍රස්තවාදයේ ත්‍රස්තවාදයක්, පැහැදිලිවම දෙමළ ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වුණා. දෙමළ ත්‍රස්තවාදයට රාජ්‍ය පිළිතුරු දිය යුතුයි. කවුරු වෙනුවෙන්ද? රටේ ජනයා වෙනුවෙන්. ජනයා වෙනුවෙන් තමයි රාජ්‍ය ස්ථාපිත වෙන්නේ. ආණ්ඩුව වරින් වර බලය ගන්නවා රාජ්‍ය බලය. ආණ්ඩුව අනිවාර්යයෙන්ම වල් කියන්න ඕනි. එතකොට රාජ්‍ය හමුදාවන් පාවිච්චි කරලා යුද්ධය අවසාන වුණා. අවසාන තුවක්කුවත් පත් වුණා. එතකොට දෙමළ බෙදුම්වාදය, දෙමළ ත්‍රස්තවාදය එහෙම යුද්ධකින් ඉවර වෙයි කියලා ලෝකෙ හුඟක් අය හිතුවේ නැහැ. ඒතර හුඟක් අය හිතුවේ ලෝකේ ඉන්න අසමසම කවදාවත් මැරෙන්නේ නැති ත්‍රස්තවාදී නායකයා තමයි විරුව තමයි ප්‍රභාකරන් කියලා. ප්‍රභාකරන්ට යන්න පරාජය කළ නොහැකි. ඔව්, අපරාජිත චරිතේ පොත් ලියුණා, ඒ ගැන චිත්‍රපට හැදුණා, කතා කර. එතකොට ප්‍රභාකරන් අවසාන වුණා. මම මේ වෙනම කෝණයකින් මේක දිහා බලන්නේ. ඒ මොහොතේ ඇමරිකා එක්සත් ජනපදයේ ගැස්සෙනවා, ඉන්දියාව ගැස්සෙනවා. හේතුව ලෝකයේ කිසිම තැනක ඔවුන්ගේ කලාපීය බලයට තර්ජනයක් වෙන්න පුළුවන්, ලෝක දේශපාලනය ඇතුලේ තනින් හිට ගන්න පුළුවන් රටකට පවතින දෙන්නේ මේ ඉරණම ලෝකේ හැම රටකටම අත් වුණා. ඔබ දැක්ක එක අරාබි වසන්තය කියන්නේ ඒක තමයි, මෙහෙවුම තමයි. දැන් සදාම් හුසේන්ට ගහලා මරන්නේ, සදාම් හුසේන්ව ඉල්ලලා මරන්නේ මුකුත් නිසා නෙමෙයි, සදාම් හුසේන් පාලනය කරගන්න බැරි වෙච්ච නිසා. එතකොට ගඩාෆිට ගහලා මරන්නේ මේ මහා දවාලේ නේටෝ හමුදා, කුලි මැර හමුදා අරාබි වසන්තේ නාමයෙන් ගහලා මරන්නේ හොඳ නැති හින්දා නෙමෙයි, ඔවුන්ට පාලනය කරගන්න බැරි හින්දා. හැබැයි සුඩානයේ පැත්තට යන්න වෙන විදිහකට. වෙන විදිහකට යන්නේ. ඉතින් ලෝකේ පුරා මේක එක පැත්තක තෙල් ඉලක්ක කරගත්ත කතාවක්. තව පැත්තක මේ අර හියුමන් ස්මග්ලින්, අවියාවිද මේ මම කලින් කියාගෙන ආවේ තනිකර ජාවාරම් ගොඩක්. යුද්ධේ ජාවාරමක්. හැබැයි ලංකාව මේ අන්තිම වෙඩිල්ල තියපු වෙලාවේ මීට වැඩි බුද්ධිමත්ව කටයුතු කරන්න තිබුණා. ඒ වෙලාවේ හිටපු රාජපක්ෂ පාලනේ කල්පනා කරන්න තිබුණා අපි ඉතාම තීරණාත්මක තැනකට ආවා. දැන් අපි මෙතනින් යහට කොහොමද ලංකාව සංවර්ධනය කරන්නේ? එක තැනකට ගේන්නේ, ගොඩනගන්නේ කොහොමද? ඔවුන් එක හිතුවේ නැහැ. එතකොට ඒ නිසා තමයි ලංකාවේ දේහය දුර්වල වෙලා ජනවාරියට කුමන්ත්‍රණයට අහු වෙන්නේ. හරියටම ඔබේ ශරීරය දුර්වල වන මොහොතේ ඔබට වෛරල් ඇටැක් එකක් එනවා වගේ. මම හැමදාම මේ කියනවා. කරන්න තිබ්බේ මොකද්ද? සිද්ධ වුණේ මොකද්ද? මම නුගේගොඩ හරහා යනකොට ඒ ප්‍රභාකරන්ගේ මරණයට එදා හෝ පහුවෙනිද මගේ වාහනේ නැවැත්තුවා චණ්ඩි කණ්ඩායමක්. එතකොට නුගේගොඩ පිස්සෝ වගේ පාරමැද්ද කිරිබත්තු වෙනවා, රතිඤ්ඤ පත්තු කරනවා, නටනවා, බෙර ගහනවා. මගේ වාහනේට තට්ටු කරලා මේ කිරිබත් කන්න කිව්වා. ඉතින් මම කිව්වේ එපා කියලා. මගෙන් ඇහුවා මට මේ වචන කියන්න බෑ මෙතන. කවුරු හරි චණ්ඩි බීලා හොඳටම ඇහුවා. ඒ කියන්නේ නරක වචන පේලියක් කියලා මගෙන් ඇහුවා. ප්‍රභාකරන් මැරිච්චේ ගැන උඹට දුක දැවුවා මගෙන්. බලන්න අපේ අයිඩියොලොජික මානසික තත්ත්වේ. ජනාධිපතිවරයා කියන්න තිබුණා ඒ වෙලාවේ ප්‍රභාකරන්ගේ අවසානයත් එක්ක අපි යුද්ධය අවසාන කරා. ලංකාව මේක තුල පහන් පත්තු කරපල්ලා. මැරුණේ සිංහල දෙමළ මුස්ලිම් ටිකක්. ඒ සියලුම අයට උපහාර පිණිස අපි පහන් පත්තු කරමු. අපිට වැරදුනා. අපි දුක් වෙමු දැන්. අපි අඬමු මැරිච්ච මිනිස්සු වෙනුවෙන්. අපි හැමතැනම එකට එකතු වෙලා මැරිච්ච හැමෝම ස්මරණය කරමු. නැවත යුද්ධයක් ඇති වෙන්නේ නැහැ. දෙමළ සිංහල මුස්ලිම් එකට එකතු වෙමු කියන පණිවිඩය අපිට ගේන්න තිබ්බා. ඒ කතිකාව සාකච්ඡාව ගොඩනැගුණ නැහැ. රාජපක්ෂ රෙජීමේ ෆන් එකකට මේක ගත්තා. යුද්ධ ඉවරුණානේ චණ්ඩින්ට ගැහුවා. දැන් අපි චණ්ඩි වෙනවා. ඒ අනුව තමයි නිල් බලකාය වෙනම තාරුණ්‍යත් එක්ක පිස්සු කෙලින පටන් ගත්තා. වෙනම ඒ පාලකයෝ තම තමන්ගේ බිස්නස් කරන්න පටන් ගත්තා. මේක තමයි වුනේ. ඒ මොහොතේ තමයි රාජ්‍ය නුන ආයතන NGOs ජාත්‍යන්තර ඊනියා ජාත්‍යන්තර බලවේග කණ්ඩායම එකතු වෙලා ඉන්ජෙක්ෂන් එක දුන්නේ. දැන් ඒ ඉන්ජෙක්ෂන් එක වැඩ. දැන් කරන්න තියෙන්නේ මනෝජ් මේ අපේ අන්තිම නඩ කිපේද? අපි කරන්න තියෙන්නේ මේ මොහොතේ හරි කල්පනා කරලා දෙමළ ඩයස්පෝරාවට අපි උත්තර දෙන්න ඕනේ බුද්ධියෙන්. ලංකාවේ බුද්ධිමතුන් නැගිටපල්ලා. නැගිටලා කතා කරපල්ලා, ලියපල්ලා, ජනමාධ්‍ය වලට ඵලයල්ලා. BBC, CNN, අල් ජසීර ලෝකෙ පුරාම ජනමාධ්‍ය තියෙන්නේ. සිංහල බෞද්ධ සල්ලි තියෙන මිනිස්සු නැද්ද ලංකාවේ?
ඔය බිලියන ගණන් හම්බ කරන මිනිස්සු ලෝකේ පුරා ඉන්නේ. එකට එකතු වෙලා ජනමාධ්‍යයක් හදපල්ලා. බොරු කරන්න නැතුව. හදලා පෙන්නපල්ලා මෙන්න ලංකාවේ ඉතිහාසය. මෙන්න සිද්ධ වෙච්ච දේ මෙන්න ඉතිහාස කතාව. එක සයිට් එකක් තියෙනවා අපිට අපේ ඉතිහාසය වෙන්න පුළුවන්. ඊලාම් සිහින රාජ්‍ය වෙනුවෙන් වෙබ් අඩවි කීයක් තියෙනවද? වෙබ් pages කීයක් තියෙනවද? හොයලා බලන්නකො. තාම ඉතිහාසය අපිට එහෙම හරියට පටන් ගන්න තැනකුත් නැහැ නේ. දැන් ආයෙමත් විජය කුමාරයාට පෙර පැවති සාක්ෂිත් අරගෙන එනවා. ඉතිහාසයත් වෙන වෙන පැති වලට යනවනේ දැන්. ඒ සංවාදෙ ගොඩන ගන්න පුළුවන් ඉතිහාසය කියන්නේ නැවත සංවාදයක් නේ මනෝජ්. මම කියන්නේ මේක ඇකඩමික් වැඩක්. මේක ඇකඩමික් වැඩක්. අපිට පුළුවන් දැන් කවුරු හරි කියනවා නම් අපි වට කවුන්ටර් ඇටැක් එකක් දෙන්න පුළුවන්. ඒකට උත්තර දෙන්න ඕන අපි. පේරාදෙණිය විශ්වවිද්‍යාලෙන්, රජරට විශ්වවිද්‍යාලෙන්, එතකොට කොළඹ විශ්වවිද්‍යාලෙන් උගත්තු කියන අය ඔවුන් අහන්න ඕනේ. දැන් විවස්ථාපිත කතාව. දැන් විවස්ථාව ගැන කතා කරනවානේ. ලංකාවේ ඉන්න උගත්තු අහන්න ඕනේ මේ විවස්ථාවේ ප්‍රශ්නේ මොකද? උඹලට ඉන්න බැරි එකට. කවුරුත් ඒව අහන්නේ නැහැ. මේ මහියංගනේ හැරි මේ වවුනියාවේ හැරි ගිල කෑ ගහලා වැඩක් නැහැ. මහනුවර හැරි. අපිට ඇයි බැරි තානාපති සේවාවන් හරහා උගත්තු යයි කියා ගන්න අය හරහා ලෝකෙ විශාල හඬක් නගන්න බැරි. මේ කරන්නේ බොරුවක් කියලා. අපි පෙන්වන්න ඕනි අහිංසක දෙමළ මිනිසුන්ගේ නායකයෝ නෙමෙයි මේ ඉන්නේ. අපි අහිංසක දෙමළ මිනිසුන්ට කියන්න ඕනි උඹලාගේ නායකයෝ උඹලා රවට්ටන උඹලා වරෙල්ලා. උඹේ දැලට අහුවෙන්න එපා. ප්‍රභාකරන්ගේ බංකරයට ගිහලා කට්ටියක් මැරුණා උඹලා මැරෙන්න එපා. අපි උඹලා එකට ඉමු කියලා අපි කියන්න ඕනි. ඒ කතිකාව ගොඩ ගන්න ඕනි. ඒ සාකච්ඡාව හරහා පමණම අපිට උත්තරයක් හොයා ගන්න පුළුවන්. වෙන උත්තරයක් නැහැ. දෙමළ ඩයස්පෝරාවට විරුද්ධව කල්ලි ගහලා තන තන ලංකාවේ සිංහල බෞද්ධ කණ්ඩායම් රතිඤ්ඤපත්තු කරනකොට ගහගන්න කතා කරනකොට දිනන්නේ ඔවුන්මයි. එතනට යන්න එපා මං කියන්නේ. සංවිධානයේ වැයලා රටක් හැටියට අපි පෙන්වන්න ඕනි සිංහල දෙමළ මුස්ලිම් එක රටක්, එක කොඩියක්, එක ජාතියක්. ඔව් ශ්‍රී ලාංකිකයෝ කියන එතනට එන්න ඕනි අපි. අපි ලෝකෙට කියනවා අපි තේ සෙල්ලම් කරන්න එන්න එපා. අපි රටක්, අපි දියුණු රටක්. වසර දහස් ගණන් ඉතිහාසයක් අපිට තියෙනවා. අපේ ප්‍රශ්න අපි බලා ගන්න. ඒක කරන්න අපි ආර්ථික හදා ගන්න ඕනි. හොරකම් කරන එක නවත්තන්න ඕන. රටට වැඩපිළිවෙලක් ඕනි. ඒ සාකච්ඡාවට බුද්ධිමතුන්ගේ මැදිහත්වීමක් ඕනි. මේ වෙලාවේ බුද්ධිමතුන් බුදි. බුද්ධිමතුන් උගතුන් යයි කියාගන්නේ විකිනිලා ඉන්නේ ඩොලර් වලට. අන්න එතන මේ සාකච්ඡාව පටන් ගන්න ඕන මනෝජ්. මේ ඉන්නේ වැඩිහිටි පරම්පරාවත් එක්ක මේ කරන්න බැරි වෙයි. අඩුම තරමේ ඊළඟ පරම්පරාවට අපේ ඊළඟ පරම්පරාවක් එනවනේ. උන්ට හරි අපි කියන්න ඕන උඹලා නැගිටපල්ලා එක ජාතියක් හැටියට කියලා. ඔව්. අපි අතන්ට පොඩි දෙයක් එකතු කරලා යන් හැමෝම විකිනිලා වගේම අරබකුව වගේ හැමෝම විකිනිලා නැහැ සමහරු බුදි. සමහර විකිනිලා එහෙමද? මේ වචන දාගන්න පුළුවන් මනෝජ්. මං කියන්නේ ඇත්තටම වැඩ කරනවා නම් ප්‍රශ්න විසඳෙන්න එපා. මේ ආණ්ඩි කැඳ හැදුවේ ඉස්සර කොහමද? ආණ්ඩි ඔක්කොම එකතුලා කලුවරේ කැඳ හදනවා. පස හැදිනේ. මම මගේ ලෝගුවෙන් අරගෙන හාල් මිටක් දානවා කියලා දාන්නේ. එකෙක්වත් දැම්මේ නැහැ. කැඳ නැහැ. වතුර විතරයි. මම කියන්නේ තමන්ගේ හරි පටන් ගන්න. මේ වැඩසටහන අහන ජනමාධ්‍යකරුවෙක් ඉන්නවා නම් හෙට වැඩ පටන් ගන්න. අධ්‍යයන කටයුතු කරන්න කෙලින් හිටගෙන විකිනෙන්න එපා. ගුරුවරයා උගන්වන්න පටන් ගන්න. උදේම ඉස්කෝලේට යන්න. ළමයින් ගොළු අත ගාලා උගන්වන්න පටන් ගන්න. වෛද්‍යවරයා බෙහෙත් දෙන්න පටන් ගන්න. ඒතර විකිනෙන්න එපා. නීතිඥවරයා රෑ ගැස්සිලා හැරෙන්න ඕන මනෝජ්. නීතිඥවරු අපි කී දෙනෙක් ඇතුළට දැම්මද කියලා. විනිසුරුවරු ගැස්සිලා හැරෙන්න ඕනි. රිමාන්ඩ් භාරයේ අවුරුදු 10 අවුරුදු 8 9 10 11 12 ඉන්නවා. ඒතර මේ මිනිස්සු සිංහල බෞද්ධ නෙමෙයිද එහෙමන? එතරම් පටන් ගත්තොත් ප්‍රශ්න විසඳන්න පුළුවන්. හොඳයි අපි අන්ලිමිටඩ් නිමා කරන තැනට ඇවිත් ඉන්නේ. පහුගිය දිනක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේදී දෙමළ ඩයස්පෝරාව එළිදක්වපු පොත පිළිබඳ මතුවෙච්ච කතාබහ අපි තවදුරටත් සංවාදයට ලක් කරේ හරහා අපි අවදි විය යුතු තැන් කීපයක් මං හිතන්නේ අපි හඳුනගත්තා. හැමදාම හැමදේම සාකච්ඡා සංවාද පමණක් නොවේ. අර චාබණ්ඩාර මහත්මයාත් කිව්වා වගේ අපි වැඩ කරන්න පටන් ගත්තොත් ප්‍රශ්න විසඳුම් හොයාගන්න පුළුවන්කම තියෙනවා. එhmenam අපි සමු ගන්නවා. ඔබතුමාට බොහොම ස්තුතියි චාබණ්ඩාර මහත්මයා. ස්තුතියි ඔබටත් net නාලිකාවටත්. නමගාත මහත්මයා බොහොම ස්තුතියි අද දවසේ ඔබේ කාලයත් අපි වෙනුවෙන් වැය කළාට. ඔව්. අපි එhmenam මදට සමු ගන්නවා. හෙටත් හමු වන බලාපොරොත්තු ඇතිව ප්‍රාර්ථනාවේ සැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Net FM Unlimited. Unlimited.